සිදු කරන කාරයක දී ඩබ්ලු සමන එ පරක්ක් කියන සමීකාරණය යොදාගැනීම සාධාරණයි නම් මේ වගේ අවස්ථාවක විශේෂයෙන් අපි තන්තු හා සම්බන්ධව දුනු හා සම්බන්ධව ගැටලූ ඉදිරිපත් කරද දරුවන්ට බෙන මේදේ කරන්න හැබෙනේම ඔබ සමාන්තර රූපසටන් කීපයක් මගේ මේක පැහැදිලි කරන්න ඉතා පහසු ඒ තමයි බෙන මේ වගේ ආධාරකයක ගැටගාල තියෙන නොවැැදුුණු තන්තුුවක් ප්‍රත්ත්‍ර සන්තුවක්න්න පුළුවන් හෙමලැත්තන් දුන්නක් එෙන්න්නපුුවන් හි ආරම්භගදි ගේෙල්නවාන් අපි මේ සඳහා බලයක් යදන්න ලෑස්ති හැබයි බලයතාම යුද ලනෑ. එඒන සම්මන් මෙතන ඒ සමාන බින්ඳුව කියලා දැම්වා. ඊට පස්සේ මම බලයක් යුදනවා යම් මොහොතකදි එස්නම් බලයක් යොදෙන කොට ඒ වෙනකොට යාගේ ඇතිවෙලා යෙන දිගෙහි වැඩිවීම හිතතිය සිම්පලී ලෙස ගන්න පුළුවන්. ත මෙතන සිද්ධ වෙන්නේ ඒ කාකාරම වෙනස් වෙන බලයක්. ඒ ක්‍රමේ මට වැි කරන්නුවවන මොකද පුද්ග නියමයට අනුව අපි දන්නවා මේ තුල්ල අ්‍යන්තරයේ බලයක් ගොඩනැගෙනවා බාහිර බලයට ඉරහිව විශේෂම විතවයට අනුලෝමෝ සමානුපාතිකෝ තරලා ආකාරින් කියවනම් හුග්ගේ නියමේ ත උද්ගනියමයට අනුව බාහිර බලය හැබඩේම අභ්‍යන්තරය ගොරනැගෙන බලට සමාන වෙනම අභ්‍යන්තරයේ තමයි බලයක් ගොඩ නැගෙන්නේ විතතියට සමානුපාතිකවෙ ඉතින් ඒ නිසා බලය ක්‍රමෙන් වැඩිවෙන්න බලය ඉතින් අපි පෙතැදි කරපු කාර්රය ගණනය කරන්නේ ආන්ත්‍රික කාර්ය ඩල සමානයි එෆරක් ඊ කියලා වගේ දාන්න පුළුවන්ද ඉ එතැනති අපිට පේනවා මේ බලය ආරම්භය බිදුවයි මේ වෙලාවේ එ කියලා අගේයක් අපිට දීල තියනවා නැතට ලැබි තියනවා ඒ වෙලාවේ බිත්තතියයි එහෙනම් මේ එ්රක් ඊ කියන අගේදී එ කියන මේ අවසන් බලය දේශ කිරීම සාධාරණය නැහැ මෙතන ක්‍රමයෙන් වැැඩිවෙන බලයක් ඇතරම මේක විශේෂම අනුකලනය කෙන ගනිත මේ ක්‍රමය ඇසුරෙන් තමයි හරිනම් කාර්ය ගණනය කරන්න තියෙන්නේ නමුත් අපිට අනු කලනය විශේෂම භයෝ කරන දරුවන්ට ඒ වගේ අදසක් දෙන්න බැහැ ඒනිසා අපි දරුවන්ට කියනවා මෙතනදී මධ්‍යන්නය බලයක් යොදාගෙන මධ්‍යන්න කාරයක් තමයි ගරණය කරන්නේ ත මධ්‍යයන්න බලය හැටියට ක්‍රියාවලයේදී සිද්ධකරච්ච බලයේ මධ්‍යයාගේ අපි යොදාගන්න ආාරම්භක බලය සහවසන් බාලය එක්කහු කළ දෙකෙන් බෙදලා අපි මධ්‍යන්නේ බලය ගන්නවා මේ මුළු ක්‍රියාවලයේදීම යෙදිච්ච ඒ බලය මගේ ඊ කියන විතතියක් ඇති කලා කියන අදහස තමයි මෙතනද අපි ඉදිරිපත් කළයි ඉතිං මේක සාධාරණද ගොඩක් කලාවට අපි සමහර අවස්ථාවල අපි උදාහරණයක් හැටිට රේකී චලිතයේ දීනඇත තුවරණයක් අයටතේ චලිත වෙනවන වේ කාල්ල පස්ථාරයක් බැලුවොත් වී සහටී වේගේ වෙනස්වෙන කොට මේක මධ්‍යන්නේය එමරත්න සිද් වෙච්ච විස්ථාපනය වගේ දෙයක් පොයද්දිී මධ්‍යන්නේ ප්‍රවේගය කියන එක ආරම්භග සාවසන්නගේ කවු කල දෙකෙන් බෙදරනවා ඒකඇන මේවාගේ විචලනයකදී මධ්‍යයාගේ කියලා කියන්නේ මෙන්න මේ අගේ ඒයාගේ ජාමිතිකව අපිට මේ විදියට ලැබෙනවා කියලා පෙන්ඩන්න පුරුවන්. ඉති ආරම්භක බලය බිින්දුවක් සහ අවසානයේදී දෙ බලය කැපිටල් ල කියෙනාගේ ගත්තො බිින්දෝ ධන එ බෙදීම දෙක වරක් කී කියන්න පුළුව හෙමනැත්තක් භාගයක් එවී කියන අදහස් අපිටේ නවම් ඇත්තරම මෙතන භාගය කියනාගේ ලැබුණේ ඔය විදිහයට කියලත් අපිට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් මෙතන එච්චර සංකීර්නතාවයක් නැහැ ඒ ආකාරව මේ බලය වෙනස්වට නිසා එහෙම ගන්න පුළුවන් නමුත් ඇත්තරම මේක අනුකලනය සුරෙන් තමයි කුඩා විතතියක් ඇති කරන්නඩල්ටඊ වගේ ැ ලඊගේ විතතියක් ඇති කරන්න කොච්චර කාරයක් කරන්න ඕනට කිය බලලා අපිට පුුවන් මේකේ දිග වැඩවීම සඳහා ජනිතරණය විදිට මේවැනිී ප්‍රකාශනයක් ලබා ගන්න ඉතිගේ නිසා මේ සිද්ධකරන ලද කාර්ය මේ තන්තයේ පත්්‍යස්ත විභෝශක්තිය ලෙස ගබඩා වෙනවා කියල තමයි අපි සඳහන් කරන්න එනම් පත්්‍යස්ව තන්තුවක ඊ නම් විිතතියක් ඇතිවෙන අවස්ථාවකදී යොදන්න ඕන බලය කැපිටල් ෙක් නම් ඒ මුළු කාර්ය සඳහා ඒ මුළු ක්‍රියාව සඳහා අපි කළ යුතු කාර්යට අබ්ලු සමානය භාගයක් එෆී වෙනවා ඒ වගේම එතන්දි ඒ කාරයේ තන්තය පත්්චස්ස විභෝෂක්තිය ලෙස ගබඩා වෙනවා කියලත් අපිට කියන්න පුළුවන් එම ගබඩාාවෙන පත්තස්ස විභෝෂක්තිය භාගයක් එ් රක්කී ලෙස දරක්වන්න පුළුවන් ඉතිං සාමාන්‍යයෙන් පත්තස් පන්තුුවක් සඳහා විතතිය ඒ විදිහයට දක්කුවාට සමාට මේක සර්පිලාකාර දුන්නක් සඳහා යොදාගන්නකට වෙනස් ආකාරයකට යද න හැබැ අදහසතින් එකමයි මේ තියන්නේ සර්පිලාකාර දුන්නා මේවැනි දුන්නකත් අපි කියන්න පුළුවන් එස් බලයක් ආරම්භේ බලයේෂුන්න්නැ නමුත් එඒස් බලයක් දක්වා වැඩිකන්න කොට බාහිර බලය අ්‍යන්තර ගොඩ නැගෙන බාලය හු්ගනීමේ පිළිපදි නවාඒවගේම මෙතන්ද ඇතිවෙලා තියෙන දිගේ වැඩිවීම විතති අපි එක් ලෙස හඳන්ගනවා ඒක සංකේත වල තියෙන වැනිසක් මේකරත්ක්ේෂන් එක එමරැත්තන් දිගගේ වැඩිවීම සඳ ඊ කියල දාන්නක් පුළුවන් මේක නිකං දුමු සඳහා අපි දාන නියතේ එම රත්තන් ස්ොරිේ දුු සඳහා දාන දිහි වැඩිවීම එක් කියලා මොම මෙතැන යොදාගෙන තියෙනඒනම් මේ වෙලාවෙේ මේ දුන්නේ ගබඩාවෙලා තියන පත්වස්ව විභෝෂක්තිය අපිට දියන්න පුළුවන් භාගේ වරක් යුදාති බලය සහ ඇතිවෙන විතතිය එෆරක් එක් කියන ඉතින් මේ සමිකාරණ අපි දන්නවා එවලාග කේවරක් එක් ලෙස දක්වන්න පුළුවන් මුකොද විතතිය එක් නම් දුන්නක් සඳහාාවන දුනු නියතය යි දුන්න සඳහාාවන දුු නීතිය කියනම් අපට කියන පුළුවන් එක් තමානයි කේවරක් එ කියලා ඉති කේවරක් එ වෙනකොට බලය එක්සල වර්ගයක් සහිත ඕන්නන් බාගයක්ේක් වර්ගය ලෙස සඳහන් කරන්න පුළුවන් රයිත මේ දුන්නක් සඳහා කද දුන්නක් කියන එක තන්තුුවකට පත් ස්ස තන්තුවකට සරුව සම වෙලිනය ජාමිතික ලක්ෂණනුව ඒ නිසා අපිට දුන්නක දුනු නියතය කිය දයක් යන්න වෙන ප්‍ර්‍යස් න ඇති හෙම ැත්තඳු නේ තිය ඉතින් අපි බැලුවොත් දුන්න සඳහා ප්‍රත්්‍රසතාව පිළිබඳ අම්මාපාංකේ අත දැක්කන මේ සමීකරණය එ බෙදී මේ සමානයි වයිවරක් ඊ බෙදීම එල් කියල අපි ගන්න පුළන් එතට මෙතැන බලය අපි යුක්ත කර වුවොත් අපිට ලැබෙන්නේ වයිවරක්ඒ ඊ බෙදීම එල් කියන සම්බන්ධය ඉතින් මෙතැන අපිට හරිට කේ කියනාගේ සමාන කේක් කියල අපි සාමාන්‍ය දුන්නකට යොදාගන්න ආගේ ඊ කියනෙ අපිටක්ස් කියලා කියන්න පුළුවන් එතොට කේ කියන එක සම්බන්ධ වෙන යි කේවලාගේ රදාා පවතින දේවල්මොනොවද කියන දැලුව මේ දුන්න හදල තියෙන ද්‍රව්‍යේ යම්මා පාංකය තමයි වයි කියන්න. එතට මෙතන හරස්කට වර්ගඵලයේ සහත් දිග දිගත් අපිට ගන්න පුළුවන්න දිග කියලා හැබැයි මෙතන හරස්කඩ වර්ගඵලය කියන එක හරියට අපිට මේ දුන්නේ වට රවුම් ශේෂත්‍රපාලය දමනලත්න් දුන්නන්නේ දුන්නක් ගත්තහම මේ ෘතාකාර හරස්කඩක් තියන්නේ හැබැයි මධ්‍යකොටස හිස් ඒ නිසා මේකෝම හා සම්බන්ධ වෙන යම් කිසි නියතයක් තමයි කේ කියලා කිය ඇති මෙත කේ කියන එක නිරූපණය වෙන වයවරක් ඒ බෙදීම එල් කියන අග මිසක් කේක අපි කියන්නේ මෙතන එල් කියලා කියන්නේ මේක දිගමද එත්ම් මේක සාමාන්‍ය දුන්නක දිග නොවැද දිග කියලා කියන්නේ. පොටවල් ටික ඔක්කෝම එකට පද කරලා එකට සම්බන්ධ කරලා, පොටවල් එෙන් ගානක් තියෙනවානම් මුළුදිග වෙන්නේ විශ්කම්බය වගේ එන්ගුණයක් හම්බියකි එකට ස්පර්ශ වෙන අවස්ථාවද.ඇති ඒනිසා අප යන්න නැහැ ඔය දුන්නක දුරුණනියතය කියන්නේ පත්‍යස්ථ නියතය කියලා අපි කියවා. ඒක කෝමද මේකට සම්බන්ධ වෙන්න කියලා කියන්න යන්නේ නැහැ එක කියන්න එතා. යි කියන්න මේක හදල තිෙන ද්‍රවය අම්මා පාන්කේ ඒසා එල් ගැන හරි යමාරයි පැහැදිලි කරන්න නමුත් අ සමානුපාතිකක්වය මේකෙත් තියනවා පත්්‍යස තන්තුවක් වගේම දුන්නකත් සමානුපාතික ගුණය තියෙන හුද්ග නියම එ සමානුපාතිකයි විත තියහෙම නැත්තං ගී කියලා එක් කියලා ඔන්නන් අපිට කියන්න පුළන් සමානුපාතිකත්වය අන්න ඒකටට සම්බන්ධ නියතය එන්න මේ මේ රාශීෙන්මතරන්ඳා පවතින්න ඕනේ මුත් ඒක අප වැඩි විස්තර කරන්න යන්නේ නෑ මොක දඒක සංකීන්න තත්යක් තොහම නමු ඉතිං මෙතනද නැවත වතාවක් එක්වලාගේ අපිට ආදේශ කරන්න පුළුවන් මෙයාගේ මෙතන ඊ කියලා ගත්තොත් අපිට එන්න භාගයක් වයි ඒ බෙදමේල් වරක් ඊවල වර්ගය කියලති ඒක ඇත්තටම භාගයක් කක්ස් වර්ගය කියන සම්බන්ධයට නියම සම්බන්ධයට ගැලපෙනවා කියලා අපිට කියන්න පුළවා ඉතිං අපි සලකිව වගේ දුන්නක් සඳහා සමානය කක් කියන සම්බන්ධය ලැදෙන්නේ විතතියට සමානුපාතික මේ ප්‍රායෝගික අවස්ථාව බැලූහම් එම නැත්නම් ප්‍රායෝගික අපි දුන්නක විවිද්ධ භාරයක්හව කරලා දුන්නට ඒක ඇතිවන දිගෙහි වැඩිවීම විතතිය පරිීක්ෂා කළ බැලුව අපිට පේනවා එක මූඩ ලක්ෂය හර යන සල්ලරේකාවා එතකොට ප්‍රත්්‍යස්තාවය පිළිබඳ හුද්ගේ නියමයට ගැලපෙන ආකාරයට මේක සකස්වෙනවා ඉතින් මේ සමිකන්න දෙක සන්ධනය කරවුව දුුණු නියතේ කියර එකබයි ඒයට එල් කියනාගේට සම්බන්ධ වෙනවා කියල එක පෙන්නලා දෙන්න පුළුවන් තර දුන්නක දුනු නියතේ ඒකකය මීටට නියුටර්න් වෙන කියලා පෙන්ලා දෙන්න පුුවන් එක මාන වගේ දේවල් අපිට වීමසර බලන්න පුළුවන් හරි හොඳයි එතකොට මේකොට අවසන් කරන්ඩ අ්‍ය ප්‍රත්‍යාබල දික්‍රිය වක්‍රය පිළිබන්ඳව අපි දැනුවත් වෙන්න ඕනෑ විශේෂයෙන්ම විභාග ප්‍රශ්ට පත්වලත් ඒ ගැන අහල තියෙනවා විජුවම ඒ වගේම මේ ප්‍රත්‍යස් ගුණ සම්බන්ධව කතා කරද්දි යම්කිසි ද්‍රව්‍යක් විශේෂයම ප්‍රායෝගිකව අපි තුම් කම්බිවර්ගයා කොන්ීට න්ඩ උදාගන්න කම්බින්වෙන්න පුළුවන් එහමනැත්තං විශේෂිත පාලං ගොඩනගත්දි සමහර වෙලාවට බොහම දර්ශනය පාලන් ගොරනගෙනවා කේබල් පාවිච්චි කරලා අන් ඒවාගේ අවස්ථාවල ඒ කේබල් වලට දරන්න පුළුවන් උපරිම බලයන්න එහමනත්ම් පපත්වයා බලයන් වික්‍රිය ත්ව මනවාද කියන එක පරිීක්ෂ කරලා බලන් වක්්‍රයක් පිළිබඳව තමයි අපි ඊනඟට කතා කරන්නේ න්නේ පත්ත්‍යයා බල වික්‍රාාවක්ක්‍රය කියන එක මේක සිද්ධාන්තමය වශයෙන්හෙම නැත්තම් මේ ප්‍රතිපාලයන් අපි ලබා ගන්න සමහර වෙලාවට බැහැ නමුත් දරුවන්ට අප ඉදිරිපත් කරන්න පුළුවන් විශේෂයෙන්ම අද ඉංජිනේරු තාක්ෂණය නැත්තන් ඉංජිනේරුවන් විසින්ඒ ද්‍රවවය යොදාගැනී බේති විශේෂයෙන් ඉතාමත් සැලකිලිමත්වෙන් ඕන මොකද තත්තුු පණහියි හැටේ බිල්ඳින්න එකක් ගොඩ ගණඩ යනකොට ඇහි ශක්තිය එය කුයිතරන් කාලයක් පවතින් ඩෝනැද කියන එක ඉතාමත් වැදගත් වෙනවාන්නේ ඉතින් ඒ භාවිතා කරන්න ද්‍රව්‍යවල ශක්තිය පරික්ෂා කටල බලාන්න වෙන්නේ ඒවා නිෂ්පාදනය කරන නිෂ්පාදනා ගාර තුළ එමන සැක්ියක් තුළ ඒ සඳහා විශේෂිත සංකයන උපකාරණ තියෙනවා විශේෂම කොම්පියුට හා සම්බන්ධ විශේෂිත උපකරණවලින් තමයි මේ විිදිහේ ප්‍රස්ථාරකොඩ නැගලා ඇත්තරම ඒ ශක්තිය විමසල බලයි ඉතිං ප්‍රත්‍යා බල වික්‍රියාවක්්‍රය සම්බන්ධයෙන් කතා කර අද්දි වෙන මේ විදිහයේ හැඩයක් එන බවත් මේ හැඩය තුළ අපි හම්බෙන විවිධ ලක්‍ෂ ඒවා නම් කරන විදිහවාගේම ඒවා තුළ දිනතගේ එක කොටස්සල තුළ එක කොටස් බලදී මේ ප්‍රස්ථාරය කොහොමට මේ ද්‍රව්විය හැසිරෙන් මොනවද මේ වැනි වක්්‍රේකින් අපිට දබාගන්න පුළුවන් වෙන්නේ කියන එක දරුවන්ට ඉගැන්වීම තමයි බලාපොරොත්තු වෙන්න මේ කොටසේ තර පත්වස තන්තුවක්කෝ කම්යක් හැඩිය අනතුරු බලයක්යේ දයීම දී අපි තියන කම්බි ඔක්කොම් කඩලදාන්නෑ පාසල් පීක්ෂණ ගාරේනම් හැබැයි ඒවගේ කම්බි හැදී යනකං අදීන විශේෂිත උපකරණ තියෙනවා රිසර්ච් ලැබ්බල සමාරවෙලාවට ඒවා ලැබ ම ගොඩක්ලාලට අපි දක්කිින්ටිල වෙෙන්නේ ක්‍රීප් මැශීන් කියෙල හෙමත් සමර වෙලාවට කියනවාඒවගේ ඔබ දන්නවාද දැන් වාහනයක් අපි බෝල්ලෝ හෙමනැත්තන්තා සුකෝප බෝගී වාහනයක් කොයි තරං ඇක්සිඩ එක්කට බලපානවාද මෙ ක්ඩටක් දි කොයිතර ඒක ආරක්ෂාව තියෙනවද කියෙලා හොල බලන්න ඒවගේ වාහන ඇක්ඩන් කරනවා එහෙමනැත්තඒවා හප්පනවා එකල පෙන්න්නනවා මෙන්න මේ විදියට තමයි ඒඒ පරිීක්ෂා කල බලනවා අනේ දී වගේ තමයි මේවායේ ගුණ ්‍යාන්ත්‍රික ගුණ පීක්ෂා කළ බලද්දි කම්බයක් වගේ එකක් ොයිතරන් ශක්තියක්ඒකට දරන්න පුළුවන්ද කියලා බලන්න එක හැදීලා යනතුරු බලයක් එහමනතම් ප්‍රත්වයා බලයක් යොදන්නඕුන් ඇ මෙතන විික්‍රියාවට ඉදිරියේ විික්‍රියාව ඉදිරියේ පත්්‍යයා බලය තමයි මූලික වශයෙන් ප්‍රස්ථාර්ගත කරන්න ඉතිං එවැනි ප්‍රස්ථාරයක් මීට කල්ුත් අපි දැක්කා ඒ තමයි ම්මාපාංකය අනුක්‍රමණය වල එස්බෙදීම සමානයි වයුවරක් පීවදීමේ ආකාරය විචලනයක් දක්වන අවස්ථාවන් පිළිබඳව අපි කතා කර හැබැ ඒක අපි හඟුණේ සරලරේකා පමණ ඉති මේ ප්‍රස්ථාරය මූලික වැදගත් කොටසවෙන්න ඇත්තරම මෙන්න මේ සල්ලරේීය කොටස ඒ කොටස පහු කර ලි ට කැල්න එකම් අදිනවාන ඊට පස්සේ ප්‍රත්්‍යා බලය වික්‍රියාව ඉදිරියේ පස්සාාරගතකරපු හම මෙන්න මේවාගේ හැඩයක් ගන්නවා කියල පෙන්න්නන්න පුළුවන් ඉතින් මේවාගේ හැඩයක් දක්වලා යංකිසි තන්තුවක් බිඳී යන්නවා නම් අපි කියන විශේෂම මෙන්න මේ කොටස ඒවලින් පස්සෙ කොටස දක්වලා මේක බින්ඳී යනවන අපි කෙනවා ඒ අන්තුුවට සවිකාර්ී ගුණයක් පවතිනවා කියන හැබැයි විවිධ ද්‍රව්‍යවලින් හඳපු කම්බි භාවිතා කරලා මේ පරීක්ෂණය කරාන සමහර කම්බි හ ඉක්ම කැඩලෑයන සමාරකම්ි මේ වගේ ස්ථානයක ති කැල්ලෑයන්න පුුව විශේෂම වානයමගේ කම්බි මේ සවිකාරය ගුණේ පෙන්වන්නේ නෑ ස්විකාරී ගුණේ කියලා කියන්නේ ඇබීමකට ලක්කීමට ඇති හැකයා ඉති ඔබ දන්නවා පොඩි දරුවෝ ශීග මෙම නත්තම් බබල්ගම් වගේවා කාල හපලා අන්තිමට ඉතිරුවෙන ගම්ම එක වගේක මෙහෙම අබිනවා මේ විදියට ඇදෙනකොට ඒක ඇදිලා අන ආකාරයක අපිට පුළුවන් මෙහම අබින්න ඇදලා ඇදලා යම්දුරක් ඇත්දහම එක කැඩලයන ඉතිං අන්න ඒවාගේ කැඩියයාමක් තමයි ඒ වගේනවේඒ බහම ප්‍රත්්‍යස්ථයි නමුත් ඒ වගේ කැඩියයාමක් තමයි වෙන්න මේේ හරිය තුළද ලෝහකම්බියකට සිද්ධවෙන්න හැබැයි එකට ගැලපෙන විදිහෙ ප්‍රත්‍යයා බල වික්‍රියාතත්ව ඇති කරන්න ෝඩ් හරිපුකට හෙමම් වක්්‍රේක මේ වගේ විශේෂිත වූ හැඩක් තියෙන බව අපිට මුලින්ම පෙන්වා දෙන්න පුළුවන් ඉතින් මේකද අපිට හම්බෙන වැැදගත් ලක්ෂණ වැදගත් ලක්ෂපුුණවාද කියලා බැලුව තර කොපිට ලෝකයන ස්ථානයෙන් පටන් ගත් හම ප්‍ර්‍යාවාලය වික්‍රියාවට සමානුපාතිකව මේ විදියට වැදි වෙලා එතනි පස්සේ මේ සමානුපාතික ගුඩය අප ගමනෙක ලක්වයෙනවා එමැත්තම් පොඩ වෙනස් වෙනවා එ මේ පැත්තට වක්්‍රවෙනවා යි තොට එහම් මේ රිජු රේකාාව වරවෙන ලක්ෂය අපි ඳන් වන්නේ සමානුපාතික සීමාව තර ඒක සමානුපාතික ලක්‍ෂය කියලා කියන්න එපා ගොඩක් දරුවහෙමත් පාවිචිකන සමානුපාතික ලක්ෂය නමුත් ඒක සමානුපාතික සීමාව ලෙස තමයි අපි දක්වඩ වෙන්න සීමාකාරී ලක්ෂයක් හින්ද ඊට පස් ඊට පෙර ඕනම ලක්ෂයක් සමානුපාතික ගුණේ දක්වන නමුත් ඒ කියලා කියන්නේ කැපිටල්ලේ සමානුපාතික සීමාව මේ යම්මා පංක අට දක්වීමම් සඳහා යොදා ගැත ැකි අවසන් ලක්‍ෂය ඇටියටයි ඇති සැලකන්න හැරි මේ කොටස ෝයේ කියන කොටසතුලදී ප්‍රථ්‍ය බලය වික්‍රියාවට අන්ුලූමෝ සමාණු පාතික වෙනවා එතකොට මේ ප්‍රේකාව අනුක්‍රමණය මගේ අපි භාගිතා කළ දුදරක්්වේ යම්මාපාංකේ හොයාගන්න පුළුවන් එතකොට ඕවලගෙන ඒ දක්වා ප්‍රත්‍යස්ත ගුණ නොනැසී පෞතිනෝ ප්‍ර්‍යස්ව ගුණේ නොනැසී පවතින අතර ශක්තිය විශේෂම අපි කාරයක් කරලා තයි පත්්‍යැස්ස විභෝෂක්තිය ගබඩා කළා ඒ ගබඩා කරපු විභෝෂක්තිය අවසානයේද අපේ බල ඉවත් කර පුහම නැවතවතාවත් ඇත්තටම ඉවත් වෙලා තා අපේ බවට වගේ තමයි පරිවර්තනය වෙන්නේ නමුත් ඒ ප්‍රත්‍යස්ත ගුණය දී විශේෂෙන්ම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ොහ ලාවට තාපය බවට පරිවර්තන වෙනවා කියලාට කියන්න නත්න ඒක එතනද ඒ ශක්ති සමහර වෙලාවට ජාන්තික බලපෑම් බලට හමනැන් සමමාට අති රබ හබ තන්තුවක් වගේ එක ඇදල අතෑරිහ හම ඒක විසි වෙනවා කහට හරි තතකොට අපි කියන්න පුළුවන් ඒ අපි සිංකැනලද කාර්ය චාලක් ශක්ති බවට පරිවර්තන වෙනවා කියා මෙතනදහම විශේෂ ලොකු වෙනස්මට භාජනය වන්නේ ැත්තිව අපට පේන වැදගත්ම දී තමයි. විශේෂම භාර එකතු කිරීම සහ භාර ඉවත් කිරීම. කියන අවස්ථාවල් නඩදී අපිට මේ ප්‍ර්‍යස්ව ගුණේ නොනැසි නැවත හැඩය මුල් හැඩට මේනවා එම නැත්ම් විතතිය හෙවත් කිය අවසාන ද බින්දුව කරා ලංඟාවෙනවා එකන්නේ කිසිම ස්ථව විතතියක් ඇතිවෙන්නේ නැෑ මේ කොටසතුර අප ඒ භාවික කර. මේ පොස තුළත් භවිතා කරද්දී අපි දන්නා සාමාන්‍යයෙන් යම්කිසි ්‍රව්්‍ය කාලයක් එක්ක කාලයක් එක්ක මේ ගුණ වෙනස් වෙනවා. ඒ වගේ මුෂ්ණක්වය වගේ බලපෑම් එක්ක මේ ගුණ වෙනස් වෙනවා. අපි දන්නා විදිහයට අපිතුොත් යම්කිසි ආතතයකර ලක් කල තිබ තන්තුව කාලයක් පාවිච්චිකරද්දි ඒ තන්තයේ ආතතිය අඩු වෙලා කියලා පිට පේනවා අඩු වෙලා කියලා පිට හැඟෙනවා. අපි තු ල්ලාස්ටික් දාපු ඇඳුම අපි කාලයක් භාවිතක් කරද අපි ඒක දකිනවර මුල් සුරූපය නැතිවෙලා යනවා කියලා නමුත් සිද්ධාන්ත මේ වශයෙන් මෙඩ මේ කොටසේදී අපිට යම්මාපාකය වගේ දෙවල් අර්ථ දක්වන්න පුළුවන් ඉතින් ඉන් එහාට යනකොට ඉන් එහාට යනකොටට කැපිටල් බී වගේ ලක්ෂයක් දක්වා අපිට මේ වක්වය තුළ ආපහු එවෙන්න පුළුවක් හැයි මේ ඒවලඉදර බී දක්වා සමානු පාතිකවය හැසිරෙන්නේ නෑ එහෙෙනම් මෙන්න සමානුපාතික සීමාවයිද අපිට ඕෝසිට ඒ දක්වා පයි සමාන එෙක් සාකාරය ප්‍රස්ථාවරයක් ලැබෙනව කෙරක් ඇති කිව්වා. ඉනකට බී කියන ලක්ෂය අපි විශේෂෙන් හඳුරන්නන්නේ ප්‍ර්‍යස සීමාව කියන. මොකද ඒ ලක්ෂයේ දක්වාම අපි ප්‍රත්‍යබලය වැඩිකරජෙන ගිය පුහම අපි අපපහෝ ඒ ප්‍රත්‍යාබලය ඉවත් කරද්දි වික්‍රියාව සුන්ය කර හෙනයිකන් අපි කියන්න මේ රේකාව මත අපපහෝ අපට එන්න පුළුවන්. ඒවලින් පස්සේක සමානපාතික ගුණයක් නැහැ. ආ පහු ප්‍රථ්‍යබලය අඩුකරගන යනකොට වික්‍රාව අඩුවෙලාගේ එල්ල මේ වක්්‍රේ මත්තට ම පියනවා ඉති ඒ නිසා බ කියන්න ප්‍ර්‍යස්ස සීමාව කියලා අපි හඳුන්වන්නේ හැතයි අපි දැනහොෝ නො දැන ප්‍ර්‍යස් සීමාව ඉක්මවාගියොත් බීලක්ෂයේ පහු කරව උත්තේම අපිට මේ වක්්‍රය දිගේ ආපහු එන්න බෑ ඒකමම වැදගත්ම දේ ප්‍ර්‍යස සීමාව පහු කරලා අපි ගියයොත්තම ලක්ෂයකටු හර ැකටීම මේගේ ලක්ෂකයට අපි ගාන ප්‍රත්ථ බලය අඩුකරගෙන යනකොට වික්‍රියවාඩු වනවා හැබැයි අපි මේ රේකාව දිගේ නෙවෙයි එන්න මෙන්න මේ කඩ ඉරිවලින් දක්කලා තියෙන රේකාව දිගේ තමයි අපිට ආපහු එන්නවේ සිගේ කියන්නේ ප්‍රත්්‍යබලය සම්පූර්ණයම ඉවත් කළාට වික්‍රියාවක් තියෙනවා කියන එක තමයි මේ ව්‍රය දිගේ ආපහු එනවා කියනෙකෙන් අපි තේරුම් ගැඩ ඕනෙන් ලයි කියයන්නේ අපි ගොඩා කිිස්තන්තු අක් සාමාන්‍යය ලෙස එක ඇන්නේ අනවශ්‍යන නිසා අපි අදීමකට බාධනය කරලා ඒ අදීම ඉවත් කරපු හාම පිරිතේෙනවා ඒ කම්බී හරස්කඩ වෙනස් වෙන්ඩ සමාර්ට්යක ඇබරිලාවාගේ තියන්න පුුවන් ිග වැඩී වැඩී වෙලා කියලත් අපිට පෙන්දන්න පුළුවන් ඉතින් මේ විදියට සීවැනිී ලක්ෂයක් බීවල ඉදර සී දක්වා යනකොට ප්‍රත්්‍රස සීමාව පවු් කරලා මේ කම්බිය විශේෂිත වූ දුර්ුවල ස්ථාන දුරුවල ස්ථානවලින් විශේෂෙන්ම වැඩිපුර ප්‍රිතතියක් නැත්තං ඇදීමකට ලක්වෙන්න පුළුවන් ඉතින් ඒ විදිහට තව දුරටත් මේකට යොදන ප්‍ර්්‍යා බලය වැඩිකරගෙන යනුකට අපි විශේෂත ලක්ෂයකට එනවා ඒ ලක්ෂය හඳුන් වන්නේ අවනති ලක්ෂය කිය. අවනති ලක්ෂය කියෙනෙක විශේෂයි විශේෂයම කම්බිය දුර්රුවල ස්ථාන තුලදී ඒ කම්බිය සාධලත් තියෙන පරමාණුක ස්තර ිගත්ේ පමාණු තරහැට සලකව ඒ ස්තර එකනෙක ඇතිල්ලී යන අවස්ථාව එකනෙක ඇතිල්ල යන අවස්ථාව තමයි උදාවෙන්නේ අවනති ලක්ෂයේදී පත්වවැල ක්‍රමයෙන් වැඩිකන්න විට තන්තවේ හෝකම්බී සමහර දුර්ුවල ස්ථාන වලදී අනුක බන්ධන බිඳිලා අනුක ස්තර එකමත් එක ලිස්සා යාමට පෙළබෙනවා එවගේම හරස්කන හීනිවීමට පෙළබෙනවා මේ විදිහති ඉතා අධික ගර්ෂණ බලයයා මොකද අනු ඉතා බලෙස නැදිල තියනවා අනුවතර ආකාර්ශණ බලිතා ප්‍ර බලයි නමුත් මේ ේදියට ලස්සායාමක් හෙවත් ගර්ෂණ බලයක් වගේ දෙක් ඇතිව නොත්තහෙම එතනද අපේ ඇර පත්්‍යස්ත විභෝෂක්ති අපි ලබා දීලා තියෙන එක විශේෂ එනතා ආපය ලෙස උත්සාර්ජනයවීම රත්වීම වගේ දේවල් මෙතනති සිද්ත වෙන්න පුළුවන් සමහරස්ථානක හීනිි වෙන්න පුළුවන් තින්ට අර පරිීක්ෂණාත්මක දැන් සාමාන්‍ය තන්තුවක් කැඩලගේපුහම ඒ අන්තු පරික්ෂා කල දැලූත් කැඩ්ල තියෙන තැන කොයි වගේ හැඩයක්ද තියෙන්න්නේ කියලා අප පේනවා එකක හීන් වෙලා තියනවා හැම තැනිින්ම කැඩෙන්ෙ නෑයම්කි දුර්ුවල තැනකින් තමයි නිෂ්පාදනයේදී මොනහරරි හේතු අපිනිසා දුර්ුවල වෙච්ච තැනකින් තමයි කැඩ්ලයන් රයිතකොට ඒ වගේ පරීක්ෂණත්මකව යොදාගත් දඩුුවගේ දේවල් ඇඳීමට ලක්කන්න දඩුුවගේ දේවල් වල මෙන්න මේ වගේ සමහරස්ථාන කීනිි වෙලා තියනවා එතර මේ වගේ ස්ථානයකින් තමයි එක කැඩ්ලගි හිල්ල තියෙන්න්නේ අපිට හඳනා ගන්න පුළුවන් පියලක්ෂය තමයි පවනති ලක්ෂය හැටියට අපි සලගන්නේ තවනති ලක්ෂයත් පහු කල්ලලා ගේපු හාම යි මේක ඉතා සීග ලෙස මේගේ බික්‍රියාම වැඩිුවේෙනවා වැඩිවෙලා ගිහිල්ල බේකට දලන්න පුළුවන් උපරම ප්‍රත්‍යාබල අවස්ථාව අපි කියනවා එකට කැපිට ඩීලක්ෂයට උපරම ප්‍රත්‍යාබල ලක්ෂය කියලා ඉතින් බෙන්න්න මේ විදිහෙටට තමයි අපි පරික්ෂා කල්ල බලන්න යම් කිසි කම්බියකට යම් කිසි හරස්කඩක් සහිත කම්බියකට දරන්න පුළුවන් උපරිම ප්‍රථ්‍යයා බලය මොකක්ද කිය ඉති අපි එකට කියනවා එ බෙදීම ඒ මැක්ස් කියනගේ එබෙදීම ඒ මැක්ස් කියන්නේ බේදක ප්‍රත්‍යා බලය හැටියටයි අප එක හඳල්වන් බේදක ප්‍රත්්‍ය බලය මෙතෙන්ද එනවන අනිවාරයම මේක කැදියනවා කියන එක ස්තිරවෙනවා වගේම එතින් පස්සෙ කොයිවෙලේ කැඩලයිද කිය අපි දන්නෙත් නෑ. එක පාට කැඩලෑන්න්න තමයි යන්න කියලා එක පාට එදද මේවැල අගේ අඩු කරවුවත් අඩු කරව්වත් අඩු ප්‍රත්‍යබල තත්ත්වයක් හැටේ වනත් මේ කැඩියාම ස්තිරවරවා ඩී ලක්ෂය පහකරවුවත් අපි අනිවාර්රයෙන්ම ඊවැනි ලක්ෂයකදි දී සහයි අතර ඕනෑම කැකදී මේක කැඩිලලා යන්න පුුව. පරක්ෂණත්මකෝ ලබාගන්න යම් ්‍රෞග්‍යයක් සඳහා ලබාගන්න මේ බේදක ප්‍රත්්‍යා බලය හරි වැඩි මේ හරි වැදගත් වැදගත් කියලා කියන්නේ ප්‍රයෝගිකෝ ඉංජිනේරුවරුන්ට නැත්තම් ඉංජිනේරුවරු වෙන අපේ දරුවන් ශිෂ්‍යයන්ට කියන්නේ මේ බේදක ප්‍රත්්‍යා බලය කියනගේ සාමාන්‍යෙන් තුනෙෙන් දෙකක් පිතන වෙන විදිහට ප්‍රත්‍යා බලය යොදන්න ඊට වඩා යුදන්න පයි ැන කවදාවත් අපි බේදක ප්‍රත්්‍යයා බලය මේකැන කියලා මේ වගේ බලක් මේකට යොදනවා කියන අදස්ස උගන්නවන්නේ නැහැ හැඳලේම ආරක්ෂිත සීමන් වශයෙන් බේදක ප්‍රත්්‍යයා බලයෙන් තුනෙන් දෙකක් ප්‍ර්‍යයා බලයක් දක්වා බල ඇතිවෙන විදිහට ප්‍රායෝගක අවස්ථාවන් වලට කම්බි වගේ දේවල් දඳුව වගේ දේවල් යොදාගන්න පුළුවන් තියෙන නිසා ේද පද්‍ය බල තුනෙන් එකක් ගන්නවා කියන්නේ නැතුනෙන් දෙකක් ගන්නවා කෙර කිය අපි බේදක පත්්‍ය බල්ල පිටිබඳ දැනීමක් අපට තියෙන්ඩෝන් පරීක්ෂණත්මක පැක්්‍රියකදී එ නිෂ්පාදනා කරන නිෂ්පාදනා ගාරයකදී මෙවැනි පරීක්ෂණාත්මක වක්්‍ර විමසලබල්ල තමයි යම්යම් අවස්ථාවන් වලට උපදෙස් දෙන්න ඉදිකිරීම වගේ අවස්ථාවන්නයට ඉතින් ඒ නිසා අපි වක්්‍රය මෙන්න මේ දක්වාවා ඉතින් ආයේ නැවත යාමක් ලාපොත්ව වන්නේ නෑ මේ හරියට අපියාවක් කියන්න සුවිකාරය ගුණේ ගැනයි කතා කරන්නේ එතකොට අපි ඩී ලක්ෂය පහවකරට පස්සේ ඊ නම් ලක්ෂයකටයනවා අප එකට කියන්න බේදක ලක්ෂය කියන ත බේදක ලක්ෂේදී අනිවාරෙන්ම කැඩියාම ස්තිර වෙනවා ඒයන අප එබෙදීම ඒ මැක්ස් කියෙනගේ වඩා අඩු අගේකදී පවා කැඩියාම ස්තතිරව සිද්ධ වෙනවා මේ ලිදිහයේ වක්්‍රයක් අනුගමනය කරනවා නං බොහෝ වෙලාට යම් ද්‍රව්‍යයක් ඒක ත්‍ය ගුණයක් සහිත ද්‍රව්්‍යයක් වෙනවා. ත්‍ය ද්‍රවව්‍ය නැත්තම් බංගූර ද්‍රව්‍ය ගේ ද්‍රව්ව්‍ය වෙන් කිරීමේ දී නැත්ත සමහර ද්‍රව්‍ය වෙන ගුණා අපිට පේරම කැල්ල ිඳල යනවාද කුඩු වෙනවාද ැ චෝකෑල්ල අපගේ එකක් ගත්තොත් ඒක බංගූර ගුණ බැඩී ඒයාගේ තන්්‍ය ගුණයක් නැහැ නමුත් ලෝහ අපි තන්නේ කියලා කියන්න බොහ වෙලාවට. තලන්න පුුවන් කියන අදහ ොඩි පතිවලදිද අපි කියා කියන්නන්නේ ඒවගේ ගුණයක් දක්කනා ගොඩක් කෙලාවට මෙන්න මේ වගේ වක්්‍රයක් අනු කමන කරනවන යම් කිසි ද්‍රව්‍ය හැබැයි වානේ වගේ සම්බියයක් හැල්ලයන්න හැම එහම සවිකාරරි ගුණ පෙන්රලා මෙට මේ වගේ ස්ථානයක දීම එක කැඩ්ලයන්න පුළුවන් තේ විභාග පශ්න පත්‍රවදී අහල තියන සමහර ගැටලුව ලදි ද මේ මුළු වක්ක්‍රයේම අහන්න පුළුවන් යම් දවසක රයි යම් කොට සක් හැටියට නැ ගොඩක් කලාල ටක් දැකල නම් ාග්‍ර්ි පත්වද මෙට මේ වගේ සීමාවක් දක්වා බීහරි බීට ලඟින් හරි බීට පොඩ් ඩක් පස්සේ හරි දක්වා විතරක් වක්‍රයක් අපිට දීලා කිය නවා මෙට මේක තමයි වැදගත්ම යම් කිසි තන්තුුවක් සඳහා ලබාගත හැකි සියලු ප්‍රත්‍යාබල වික්‍රියා අගයන් සහිත වැන්ද ප්‍රස්ථාරයක් තමයි මේ තියෙන්න්නේ කියලා. යි දැඟිතන්න මේගොට විතරයි තියන බී දක්වා විතරයි මේක ඇල්ල නෑ මෙමනවත් නෑ පසැ අපිරි කියනාව ගැටලුවක මේ කම්බියට ගන්න පුළුවන් සියලු ප්‍රත්්‍යයා බල දෙක්‍රියා වගයන් මේ පස්ථාරය දැක්වෙනවා එනම් ඒ හරිට වානය මගේ දෞ්‍යයා මේ ටික පෙන්නන්නේ නැහැ මේ ටික පෙන්නන්නේ නැත්තාම් පෙන්න්නන්නේ බීලක්ෂයේ දක්වා විතරනම් මොකදද මේ බීලක්ෂය කියලා කියන්නේ බී කියන්නන්නේ ගොඩක් දරුවට තියන ප්‍රශ්නයක් තම. ඒ ලක්ෂය අපි කියන්නේ ප්‍රත්‍යස්ථ සීමාව කියලා සාමාන්‍ය මේ වගේ වක්්‍රයක ප්‍රත්‍යස සීමාව පව් කල්ලා අනති ලක්ෂය පවු් කල්ලා උපරිම ප්‍රථ්‍යබල ලක්ෂය පහු කල ඔන්න බේද ක්ෂේ ඇවිල්ල එතනින් පස්සනෑ ඩිස් ඇයි එතන පස්සේ දත්ත නැත්තේ එත ති කැඩ ල ිහිල්ලා එම් අපිට කියන නම් බී වැනි ලක්ෂයක් දක්වා යම් කිසි වක්්‍රයක් ඇඳලා මේ තමයි අපිට ගන්න පුළුවන් ඔක්කොම කියලා ඒ කරනේ නෑනවේ ඒ ගන්නපුලන් උක්ොම එකන්ට මෙතන හැඩි ගි හිල්ලතියනවා. බී වි ලක්ෂයකදී හැල්ලගියවත් ඒකටම කත්දපි කියන්නේ. ඒකට කියනවාද ප්‍රත්්‍යස සීමාව කියලා. නෑ ඒකට කියන්නේ බේදක ලක්ෂය කියලා මොක දෙතනනි පස්සේ නැහැ ගොඩක් දරුවන්ට විභාග පශ් පත්වද අස්ථ දෙක් ද වගේ මට මතකයි යහලතිබුණන මේ පස්ථාරයදීලා ේවාගේ කොටසක් විතරදදීලා ඒසාහදී ලක්ෂ නම් කරන්න. තොර ඒ ලක්ෂය පැහැදිලව පේව සමානුපාතික සීමාව කියලා. ක්ෂය ප්‍රත්‍යස සීම වෙන්න වක්්‍රයේ මේ දිහට අවදුරටත් තිබ්බොත් විතරයි හැබැයි මෙතනින් ඉවරයි නම් ඒක අපි හඳන්න්න ඕනේ බිඳීය අන ලක්ෂයහෙවත් බේදක ලක්‍ෂයේ කියලා. ඉතිං ඔ නොය අදහස අපි දරුවන්ට ගන්නීමේදී ඉගැන්වීමේදී හැදගත්වෙනවා ඒය දහස අපේ හිතේ තියෙනවාද කියලා. ඉතිං මංකිෝයිදයට පරක්ෂණආත්මකව ්‍ර ප of්‍ර අ. න වෙන මේ දත්තටකට ඉටනේෙක් හම්බු ඉන්නේ එක හම්ුණනක් ඒ තමයි එමනම් බ බිඳී යන අවස්ථාව උපරිම වික්‍රියාව තාදාල ඇතරම උපරිම් ප්‍රට්්‍යා බල අග වර්ගමීටයට නුටන් වරින් තමයි කියන්න ඇලිවිිනියම් වගේ ලෝහයක්ක දරන්න පුළුවන් උපරිම ප්‍රත්්‍යා බලය දෙකයි දෙසම් දෙක රක් දහයාටක් විතරවෙන කොට සීල්ල හෙමනත්තම් වානය වගේ වෙනකොට එක පහේදල විස්සව වගේ දක්වා මුකද වානයක යන විශ්්‍ර ෝහයක් එකේ මිස්ට කරන ප්‍රමාණ අනුව ප්‍රබලතාවේ වැඩිවේදී ඉතිං මෙට මේ අගයන් ඉතා වැදගත්වෙනවා විශේෂයෙන්ම කම්බි වගේ දේවල් නිර්ණය කිරීමේදී නැත්තන් නිපදවා ගැනීමේදී විශේෂයෙන්ම මේ අපිට උදාගන්න පුළුවන් අවශ්‍ය හරස් කන ඔය දන්න තින කොන්ක්‍රීට් වගේ දේවල් දාාක්ද කොන්ක්‍රීට් කනුවක් නිර්මාණය කරක්දි එකට යම් යකඩ ප්‍රමාණයක් යොදා ගණ්ඩෝනේහි පක්තස්ත ගුණ වැඩි කරන්න ඒට ශක්තියක් ලබා දෙන්න. ඉතිං මේවාගේ අවස්ථාවකද හරස්කට වර්ගඵලය තීරණය කිරීම හරි වැදගත්තය නවා එතකට අපි ගොඩක් පෙලාවට ඇර අපි සාමානෙන් ගැටලුවකදී එ් පෙදීමඒ මැස් කියලාග. පත්්‍ය බලය උපරිමාගේ අර තුනෙෙන් එකක් ගන්නවාද නැද්ද කියන එක ගැන හිතන්න නැතුව අප හිතන ප්‍රත්්‍ය බලය උපරිමාගේ දර්ුවය කොට දුන්න හම එත එස්බෙදීම ඒ මැක්ස් තමයි දෙන්න ඒකට යම් විශිතා ගැත් තියෙන අපිතු මෙතන තියෙනගේ පස්වරදදහයයටයි කලා වානකම්බියකට ස්පෙදීම ඒ මැක්ස් එතට එස්බෙදීම ඒ කියන්න අනුපාතයේ උපරීමේ තමයි පහවරත්දහයට වෙන්නේ එතට අපට බලය වෙනස් කරන්න පුළුවන් ඒකට ගැලපෙන හරස්කඩත් තියන්න ඕන හරස්කඩ වෙනස් කරන්න පුළුවන් ඒක ගැපෙන් උපරිීම බර මොකක්ද කියලා බලය මකක්ද කියලා තීරණය කරන්න පුළුවන් එතකොට මතක තියාගන්න එෆ බෙරීම ඒ මැක්ස් වලට අපි ආවා කියන්නේ අපිට බලයවත් හරස්කඩවත්ආය වෙනස් කරන්න බැරිද පුළුවන් අපිට උදන්න පුළුවන් බලය කියන එක වැඩිවෙඩ වැඩිවෙන්න ඒක හරස්කඩ අපි තීරණය කරන්න ඕනෑ එස් බෙදීමඒ මැක්ස්වලාගේ අපේ දීල තියෙන මෙන්න මේ වගේ අගේකට ැපෙනන දිට අපි රස්කරතතුරගන්න ඕඩේ තර විධ කම්බි වර්ග අපිට තියෙනවා එකම වානය වගේ එකම ලෝහවලින් හදලා තියෙන ත්‍රේවාට දරන්න පුළුවන් ප්‍ර්‍ය බලය උපරිමාගේ වෙනස්වෙන්න පුළුවන් එක වෙනස් වෙන්නේ එ බෙදීම ඒ කියන අනුපාතය සමස්තයක් වශයෙන්ගත් හම යම්කි සුපරිමාගේකට සමාන වෙනවා හැබැයි එලාගේ සහරස්කර වර්ග පල්ලේ ගැල පෙන්න දිදිහයට අපිට වෙනස් කරගන්න පුළුවන්සාමාර්ග ඇටතු වල දී අපි දක්කිනවා සමාරවස්ථාවරදිී ඒ පිළිබන්ධව දරුවන්ගේ දැනුම පරීක්ෂා කල්ල බලනවා. යි අපි දරුවන්ට උදව් කරන්නඩයි. මේ හදාන්න නේද මේ වෘතියේ එදෙන ගරුමහත්ම මාත්වින් හැටියට අපි දරුවන්න උදව් කරන්න එක තමයි කරන්නේ එක අපේ රැකියාවට වඩා වැැඩි දෙයක් කියන එක මංතනවා ලෝකයේම අපි අවුරුත් පිළිගන්නා දෙයා. ඉතින් ඔබේ දැනුම ැඩඩ අනිවාර්යම දරුවන්ගේ දැන්ුව දරුවන්ට ඒකනි වැරදි ලෙස සම්ප්‍රේශණය කරන්න පුළුවන්න මංහිතනවා අපිට හොඳ දරූ විශේෂම දරුවකොඩක් පීඩනය ඉන්නේ නේද මම හිතන මට වැැඩිය ගුරු මාත්මාත්මින් ඒ ගැන දන්නවා. එ මේ වැඩසටන් වල මූලික අරමුණක් වෙන්නේ දරුවන්ගේ තියෙන පීරනය ටිකක් හරි අඩු කරන්න කො දරුවුන්ට දරු දන්නා පස්පේපස් දැලුව හාම හිමලැත්තං මෙතෙක් තිබ විභා යැනවිීම සසාහ ැළු හම තමන් කොයිතත්වයද ඉන්න තමන් භාගයකට යන්න සූදානම් තත්ත්ව ඉන්නවාද තමන්ට ඒ දැනුම තියෙනවා ඒ ප්‍රශ්න කරන්න පුළුවන් දැනුමක් ලබාගෙන තියෙනවාද මේ වෙනකොට අන්න ඒක පිළිබඳධ ප්‍රශ්ටයේ තමයි අපි මේ හැමදයක්ම කරන්න මූලිකවෙන්නේ ඉතින් අප ඒ ගැන කතා කර වෂණත්ය වෙනස්සේම නිසා දඩු තුළ හටගන්න බල පිළිබන්ධවත් යම් අදහසක් අපිත ගන්න පුුව මේකොට හරිම ප්‍රායෝගිකයි විශේෂයෙන් අපි දන්න අපේ හැමෝම ජීවත්වෙන ගෙවල්වල. තයි අප අුතෙන්ගේයක් හදල මාස තුනහතරකින් බිත්ති පුරලා ගියොත්ත එහෙ. අපි එක දිහා බලනවා දීන මෙන්න බිත්තිය පුපුරන්න යන් එමල තන් ඉරි තැලනවාති අපි හිතෙනවාඒ මේ සමරවෙලාට පොලවේ ජංකිසි ගිලා බැසීමම් වගේ ජාතිවෙන්න පුඩුවක්. හැබැයි දැන් පැරණි ප්‍රමට නෙවෙේ ගවල්හදන්නේ ෆුන්ඩේශන් කියන එක ල්වලින් පොළොවෙන් පල්ලහැන් උඩට එන පවිදිහරට නෙවෙයි ගොඩක් කෙලවට දැන් නිවාසාදද්දිී කොන්ීට ෆන්්ඩේෂන් එකක් තමයි දාන් එකන කොංකීට් ෆ්‍රේම් එකක් තමයි අපගේ පොළොවට සම්බන්ධ වෙන මට්ටනේ තියනති ඒ එක බහිනවනක් ඔක්කෝම එක වැර බහි්දෝන් නමුත් ගොඩක් කලාවට අපි හිතා නෙනෑයි විෂ්නත්තේ වෙනස්වීම් බගේ දේවල් නිසා විශයම යකඩ වගේ දේවල් යුදාගෙන තියෙනන යකඩ හහිමනැත්තන් ලෝහෝමය දේල් අපි නිතරම කතාකරයි අපි මේ පාඩනයේදී දකිනවා වීදුරු එමනැත්තන් ලී එමනම් වෙනත් ගඩොල් වෙන තෝනැම දෙයක් සඳහා පත් ඇැස්ව ගුණ තියනවා ට දරන්න පුළුවන් ප්‍රමාණ තියනවා එවත් ප්‍රසාරණය වෙන්න පුළුවන් ඇයි එව ඇදන්න පුළුවන් සම්පීරණය වෙන්න පුළුවන් බර වැඩිවෙන්න වැඩිවෙන්න පහළට දැනෙන බලපෑම් වෙනස්වෙන්න පුළුවයිතිකන් ඒවාගේ තත්ව ඇතති ඇතිි බාඩා ලේසි පුෂ්නත්ව වෙනස්වීම නිසා ලෝහ දණඩක් වගේකක් තුළ ඇතිවෙන බල පිළි බන්ඳව කතා කරන්න පත්්‍යයා බලා හෙමනැත්තං සම්පීනන බලවාගේ දේවල් හින්ඩා බොහෝ වෙලාවට ඒ අවට පොටස් ිත්්‍යය වගේ දවල් කුකරලා ඉරිතරලා යන්න පුළුවන්කම තිේරු විශේෂම අපි පෝරණුවක් වගේ දෙයක් හදනවනම් න්නම් බොම කුඩා පෝරණු තියනෙනවා අපි කියන සාමාන්‍ය මශිින්ස්වාගේ දේවල් පොඩි පෝරණු තියෙන න ඔයරස්ටු මේ අපි කියන්න බේකරිලල කුඩා පෝරණු තියනවා නැමුත් ඈත ඇතදී නනැත්තන් අපේ කාලේ අපි දකළ තියෙන පෝරනු කියන්නේ පාම්පෝරණු කියන්න විශාල ගියා ඒගේ අභ්‍යන්තරය තියනවා අතරම පාං කැට ඇතුල් කරන්න පුළා විශාල කහර සහිත පෝරණු ඒ සකස් කල තියෙන්නේ විශේෂිත වූ ගල්වර්ග ලෝහෝමේ දේවල් පාවිුක්චි කල්ල ඇති මේ දන්ඩ අච්චල ආධාරක දෙකක් අතර යන්තනින් හිරවෙන දණ්ඩක් නම් අච්චල ආධාරක දෙක අතර පරතරය කැපිටල් ලෙල්නම් දණඩ දිගත් කැපිට ලෙල් වෙනට යන්තනින් මේක අපිට හිර කරන්න පුළුවන් අත මේකේස් ග ඩවීමක් එහෙම ැත් මේක තෙරපුම් බල මොනවත් නෑම්තනේ ආන්තම හිරවෙලා තියෙන්. නමු තුෂ්නක්තය දැඩි වෙන අවස්ථාවකදී මොකද ේන්නේ. මේ දන්්ඩ ග ලක්ෂණය තමයි දන්න ප්‍රසාරණය වෙන්න උත්සහ කරනවා. තුෘෂනක්තය වැඩිවෙදදි ද්ඩක් ප්‍රසාරණය වෙන්න උත්හ කරනවා. නමුත් ප්‍රසාරණයට ඉඩක් නැති වෙනකට මොකද වෙන්නේ ඒක මේ විදිහයට විශේෂයෙන්ම බල ඇති කරනවා. ය බල ගොරන ගෙනවා මේ දඩෙ මේ බිත්තියට ආධාරකවයට එරහිව. එකකන හේතුව තමයි ප්‍රසාරණයට හිඩක් නැතිවීම. එති සිද්ධාන්තමය වශයෙන් මේක හරි ලේසියෙන් අපට විසිදන්න පුළුවන් ඒ තමයි. අපි හිතන අවෂ්ණත්වය වැඩි වෙන්න කොට්ට කොච්චර ප්‍රසාරණය වෙයිද මේක. ප්‍රසාරණයට ඉඩ දෙනවා කල් කියල කල්පිත අපි හිතනවා. එන් ඩෙල්ට එල් කිය ප්‍රමාණයක් මේ ප්‍රසාාරය වෙනවනඟ අපිදන්නවායි ප්‍රසාරණය වන්න ප්‍රමාණයක් අපට ියන්න පුළුවන්. ඒකඒ ප්‍රසා්‍රතාව හැල්ප වරක් ආරම්භගදිගේල් පුෂ්නත්වය වැඩිවීම ඩෙල්ටඩීට තිම මෙන්න මෙච්චන ප්‍රමාණයක් මේ ප්‍රසාරණය වෙන්ඩ හදනවා. ොහොම නමුත් භිත්තිය නැත මේ ආධාරක දෙක අචල නිසා ඒ ප්‍රසාරණයට ඉඩක් නැහැ. ඒන අපි හිතන්න පුළුවන් මෙහෙම හ අපි ප්‍රසාරණයට මුලද ඉඩ දුන්නා. හැබැයි පස්සේ අපි ඒක සංකෝචනය කිරීම මගින් නැවත එයාගේ මුල් දිකට ගෙනවා. එහෙමනම් මෙතනද අපි හිතුවොත් ආරම්භක දිග එල්ධන ඊීවන ආරම්භක දිග එල්ධන ඊීවන දන්ඩක් එල්ධන සිම්පල් ලීවන දන්ඩක් සම්පීඩනයකට ලක් කරලා එහි දිග එල් බවට පත් කරානම් මෙන්න මේ ප්‍රමාණය තමයි මේකෙ දිග අඩුවීම සංකෝචනය යි් සංකෝජනයක අපි කියන්න ඊ කියන ප්‍රමාණී සංකෝචනය කරවොත් අපිට දන්ඩ නැවත මේ මට්ටමට ගන්න පුළුවන් ඉතින් ඒගේ සංකෝජනයක් කිරීම සඳහා බාහිරව අපි යොදන්න ඕන බලයක් තියෙනවද. ඒ බලය තමයි මේ දන්න තුළ බිහිවැන්න මේ සම්මතුරලිත පද්ධතියක් කලා තියෙන එහ අපි ප්‍රත්‍යස්ත ගුණ සල කළ දන්ඩෙ යම්මාපාන්කය න හුග්ග නියමය ්‍රියන්න පුළා යම්මාපාන්කේ හා සම්න්ධ නියම එත්පෙද මේ එතන පත්ත්‍යය බලයයගේ හරස්කට වර්ග පලය වෙනකොට යොදධන බලයහෙවත් ිහිවෙන බලය ස්නං එස්පෙද මේඒ සමානයි. දණ්ඩේ පක්ටස්ස ගුණා දැක්වෙන යම්මාපාංකය වරක් විතතිය ඊ නැත සංකෝජනය මෙතැන්දි නම් දණඩේ මුල් දිගල එල් දන ඊ වෙනවා ඇත්තරම් බැලම නහත් මෙතැන්දි ඒවලාගේකොම පොඩි නම් මේක මීටරයක් අතර දිග දණ්ඩක් නම් ඊ කියන මිලිමීට කීපයක් නම් අපිට එල් දන ඊී කියන එක එල් කියලා ගන්න පුළුවන්. ඒවගේ අවස්ථාවලදී මෙත නැත්තිවල විිතතිය ඒවත් සංකෝජනය විත යන මේ සංකෝචනය. අපිට ලියන්න පුළුවන් එෆෙල් බෙදීම බයිවරක්ක කියට ඉතින් අපේ තර්කයට අනුව ප්‍රසාරණයට ඉඳදීලා ඒ නැවත්ත සංකෝචනය කරනු ලබනවනාඩට එල්වෙලාගේ ඊවලට සමාන වෙන්ඩෝල් ඉතිං අපි ඩට එල් සඳහා ප්‍රසාරණය සලකලා එල්පවරක් එල්වරක් ඩෙට ටීටර් කියෙනාගේ ලබාගත්ත නිසා ප්‍ර්‍යස්ත ගුණ සලකලා සංකෝචනයට එෆල් බෙදීම වයිවරක්කේ දැම්මොත් මෙට මේ සමීකරණයට මේ ප්‍රකාශනය අපිට ලැබෙනුම්. මේ ප්‍රකාශනයේ අවසානයේ අහෝසි වෙලා යනවා මෙට මේ දණ්ඩේ දිග කියන එක රයි දණ්ඩේ දිග කියන එක අහෝසි වෙලා ඇනවා අපිට විශේෂම ගොඩනගෙන ප්‍රත්්‍යයා බල්ධයට අදාලා මේ ගොඩනගෙන බලය කියන එක අපි ගත්ත පරස්කඩ වර්ගඵලේ වැඩිකරලා මේ පැත්තට වයිවරක්ඒ ඇල්පා දෙල්ට ටා මෙට මේ රාශීෙන් මත රදාා පවතිනවා මේ දිගින් ස්ොයාඇත්තව තමයි මේ බලය ගොරනැගෙන්න්නේ. කෙටි දණ්ඩක් හෝ දිගින් වැඩි දණ්ඩක් කියන එකදී බලපෑමක් නැහැ මුොකොද ආරම්භක දිග මෙතන්දිී එන්නේ නැහැ ඉතින්මටික තමයි පත්වසතාවේ යටතේ මට කතා කරන්න ඕනැවුන්නේ ඒ නිසා මෙතැන්දි මන් තැකව කියලා කියනවා ඒ කොටසට නමුත් අපි තවශ්‍ය වෙනවා මෙතනද අප ඊළඟ කොටසට යන්න හොයි මම ඊළංඟ කොටසට යනවා මගේ ඊළඟ ප්‍රසන්ටේශන් එක පුෘෂ්ටි කාතතිය හා සම්බන්ධ කොටස ඉතිං කාලය කියන එක ඇත්තටම ඉතාමත් වැැදගත්වෙනවා අපි බලමු මේක ශයා කරන්න මට පුළුවන්ද කියලා ංහිතන මේය ඔබ්බට දක්කින්න ලැබෙනවා කියලා මේ පළවැනි ස්ලයින්් එක දැක්ක ගමන් ගයාරට නොවද තියන්නේ මේක තියෙනවා මේ එක්තරා පුෘෂ්ටයක් මතමතනය වෙලා තියෙන ද්‍රවයක් ජලය වගේ එකක් එබල එක හර විශේෂිත ලක්ෂණයක් තියන මේ ෘෂ්ටේ යම් පිසි විශේෂිත ගුණයක් තියෙන බවත් ඒ පෘෂ්ටේට සාපේක්ෂව මේ ද්‍රවේ යම් විශේෂිත ලක්ෂණයක් අපි දකින්න ලැබෙනවානතෙදිී. ඉතින් මෙවැනි දේවල් විස්තර කරන්න අධර්ථය ජාන්ත්‍රික ගුණකොට සයත්සේ ද්‍රව තුළ විශේෂම මේ ද්‍රවල පුෂ්ඨ තුළ තිවෙන පපුෂ්ටි ආතතිය කියන ගුණය ගැන ලොකු උපොටසා ප්‍රක්ටස්ථාවයට වඩාික් වැඩි කොටසා අපේ සිලබස්ස එක අපිට තියෙනවා. ඇති පරිසරයට සම්බන්ධ දේවල් ගොඩා එක්ක තමයි පෘෂ්ටික ආතතිය කියන පාඩම දුරිනැගිල තියෙන්නේ තර පිෂ්ටික ආතතිය පටලයක් වගේ අවස්ථාවක කොහොමද ඇදීමකට ලක්වෙච්ෂ පටලයක් ලෙස විශෂම ද්‍රවපට්ලයක් හොමද හැසිරෙන්නේ ඒ ඉන්දාම ඇතිවන සමහර සංසිබ්වීන් කීපයක් පිළිබඳව අපි කතා කරනවා යම් ප්‍රමාණයකට අපේ උසස් පෙල සිද්ධාන්ත තුළඉති අපි මේකට ඉන්ටඩක්ෂන් එකක් කෙමනත්තං හැඳින්වීමක් වශයෙන් කරන්න අපිට එදිනෙදා දකිින්ට ලැබෙන සිිබ්වීන් භාවිකව දකිින්ට ලැබෙන සිද්ධීම්ගේම ප්‍රායෝගිකව අපිට පෙන්වා දෙන්න පුළුවන් සමහර සිද්ධීන් එක්ක තමයි මේ අවස්ථාව නැතම් මේ කොටසට අපි තිවිසෙන් උදාහරණයක් හැටියට අපි හැමෝම දකළ තියෙන දෙයක් තමයි සමහර පෘෂ්ට මත සමහර ද්‍රවදන් ජලය ගත් තහම අපි ජලය ලක්ෂණ දකින විධ දිට ජලය ඉතාමත් වැදගද්‍රවයක් අපේ ජීවිත වලට නේද හැබැ අපි දකින සමහර පත්‍ර මතට විශේෂිත වූ පත්‍ර මතට ජලදින්දු පතනය වෙනකොට ඒ පත්‍ර මත ජලය පැත්තිරීමක් නැත්තම් තෙත් කිරීමක් කියලා අපි සාමාන්‍යෙන් හඳන්නන පච්චනය තෙත් කිරීමක් කරන්නේ නැහැ ඒ වෙනුවට ජලය මේ වගේ බිඳිති විදිහට දකිට ලැදවා සාමාන්්‍යය ීදුරුුවගේ පුෂ්ටයක් උඩට ජලවිින්දු ටිකක් දැම්මොත් මෙහෙම දෙයක් අපි දකින්නේ නෑ එනම් එක්කම ජලය මේ පත්්‍රේ ස්වභාවයානුව හැසිර ආකාරය වෙනස් කෙලා අපට පෙන්දන්න පුරුවන් ඒවගේම විීදුරුවක්කුට ජලේදාපු හම ජල තියන විදිහට නෙවෙේ විීදුරුවක් කුඩට රසදය වගේදරයක් දැන්මහම තියෙන් තිහෙමෙනම් ඇත්තටම පෘෂ්ටය විතරක් නෙවෙේ පෘෂ්ටේ සහ ද්‍රරය කියන දෙක්කම සම්බන්ධ වෙනවා මේ ඒක පිහිටනකනම් බින්ඳුවක් පිහිටන ආකාරේ කේදීඒ වගේම අපේ පුළුවන් සමහර අවස්ථාවල පරිස්සම මේ වගේ ැ පේප කලිප් එකක් ජලබීකරයක යන්තන් පරිස්සනෙන් අපි දෙතුන් හතාවක් උත්සාගරත් මේ වගේ පාකරන්න පුළුවන් ති මේ වගේ අවස්ථාවක මේ පටලේ මත මේක පාවෙන්න්නේ ආතිමිකේ නීමට අනුව හහිමරත් උඩුකරු ඇරපුුම බට සමාන වීමෙන් ම නෙවේ මේ පටලේ තියන ඇදීම සම්බන්ධයෙන් තමයි මේක බේවිදියට පාාවෙන් ඒවාගේ තමයි කරාමයකින් ජලය බිඳු වශයෙන් වැැක්ක රදදි හෙම ැත්තන් අපි ඔොහම හිමින් ජල වැක්කරන්න හද ජල බිඳුවක් පහලට කඩා වැටදී විශේෂිත වව හැඩක් ගන්නවා ඒ නීක්ෂය ලෙස පරීක්ෂා කල බැලූොත් ඉතා ලස්සන කතන්දරයක් එතන තියෙනවා දයි හඩ ඒවාගේවා ඒවගේ මක දන්නා සාමාන්‍ය ජලපටල මත ඇවිදිෙන සමහර සත්තු යි ඔවුන්ඒ පාද මගි උන් මේ ජලපටලේම තැදදි ගමන් කරන්නේ හරියට සාමාන්‍යෙන් අපි දන්නා පටල ගත්තහම අපි ගත්තු ්‍රබ ැලුණනයක් බැලුුණය එක පට්ලයක් අපි දන්න ඇදීමට ලක් කලා තියෙනවා ඒක ද්‍රව්වය මේ ස්වභාවයක් තියෙන පට්ලයක්ම තමයිඒක් හැබැ ද්‍රව පුෂ්ටයක් ගත්තාහමඒ ද්‍රවයක් තට බැලුණ එක තියෙන ගුණේ මේ පුෂ්ටට ලැබිලා තියෙන ඇතම ඒ තම අපි ෘෂ්ිකාආත තිකෙලා හඳුන්ටත් යන්න ඒ වගේම තවත් දැදගත් දෙයක් තමයි සමාර වෙලාවට මේ භාජනයක්ට කොයිතරන් ද්‍රවය අපිට දාන්න පුළුවන්ද කියන එකේදේ අපි සාමාන්‍යෙන් සලකන්නේ භාජනය කටළංගට ද්‍රවේ දාපු හම ඊළඟට දාන බිඳුව මේ කටිින් එලියට රස්සා වැටෙන් ඕනේ ි ඇනත්ං එලියට යන්න ඕන නමුත් අපිට පෙන්න්නන්න පුළුවන් ඇත්තටම ජලය වගේ හමටත්බැෙන ද්‍රවතියෙනවා ස්ටිකාතති ගුණය කියන එක හින්දා අපිට පුළුවන් සෑහන ප්‍රමාණයක් මේකට ද්‍රව බින්දු තව එකතු කරන්න එ මම ගොඩක් කලාවැට දැකර තියෙනවා භාජනයක් එෙම නැත්ත අප පිීතුම් මේ වගේ බීකරයක් ඉන්දියන් YouTubeු නාලිකා ව පාසලක ගුරු මහත්මෙක් පෙන්ඩෙනවා මේ වගේ බීකරයකට වතුන එකක් දාලා ඉන්දදියානු රුපියල් මංගහිතන අපේ රුපේරයටට වඩා නම් ගොඩක් වැඩි මේ ඉන්දයාන රුපියල් කාසි තිස් දෙකක් මේකට එකතු කරනවා එයා මෙන්න මේ වගේ තත්ත්වයක් ඇතිවෙනකම් ඒකර දානපුළුවන් කාසි ගාන සෑහ ලොකු ප්‍රමාණය යි අප හිතාගන්න බැකාස තිස් දෙකක් අපේ රුපියලක් විතර ප්‍රමාණයිඒ ලෝහොම කාසීමීට දානවමකට හැබැයි වතුර උතුරලයන් දෙනෑ ඇති මේ ඔක්කූමකට සම්බන්ධ කල්ලා ප්‍රෂ්ටිකාආතති ගුණේ කියන එක අපි දක්වනවා විශේෂම අපිට තියෙන අනුකවියහයේ ඇසුරෙන් පුෘෂ්ටි කාත තිය පැහැදිලි කරන එක ඉතින් එතනද අපි බොහෝ වෙලාවට අන්තර්රණුක ආකාර්ශණ බල සලකනවා මේ වගේ ද්‍රවයක අභ්‍යන්තරයේ පිහිටි ලක්‍ෂයක සහ පුෘෂ්ටේ පිහිති ලක්‍ෂයක ඉතින් එතැනදී අපිට පැහැදිනව පෙන්න්න පුළුවන් මේ වගේ අභ්‍යන්තරයේ පිහිටි ලක්‍ෂයකට වටේ තියෙන අනුමගින් ඇතිවෙන අන්තර්රණුකා ආකර්ශණ බලය ගෝලීිය පරිමාවක පැතිරිලා තියෙනවා හැබැයි පෘෂ්ටේ තියෙන අනුවට ඒ ගෝලිය පරිමාවෙන් භාගයයි පයත්වවෙන්නේ මේ පැත්ත තියෙන අනෙකු ද්‍රවානු මේ පැත්ත තියෙන්නේ වාතය වාතය අනුමගින් මේ ද්‍රවාණු මතත් යම් කිසි ආකර්ශණයක් ඇති කරනවා ඇැති නමුත් අපි දැනට ඒක නොසල කාරු මකද මෙතර තියෙන අනු ගානත්ත එක්ක මේ පැත්ත තියෙන අනුගාන මගින් ඇති කන්න බලපෑම අපිරි නොසලකාහරන්න පුළුවන් හරි එතකොට මේ වගේ අනු දෙකක් ගත්තහම මේ අනුවට සපල බලපෑමක් නෑ මේ අහමු ලෙස චලිතවවෙින් තියෙනවගේ ලිට කියන්න පුළ අමුකද සම්පෘක්ත බලයක් ගන්න ගන්න දිහත් නෑ. නමුත්. මෙන්න මේ අර්ධගෝලීය ප්‍රදේශය තුළ ප්‍රියාකරන්න බලපද්ධතියක් හේතුවෙන් මෙයාට ලැබෙන තත්වය මේ වගේ අනුකට වඩා වෙනස්. එනිසයි අපි කියන්න ඕනෑම ද්‍රවයක පෘෂ්ටය මත පවතින අනු යම්කිසි විශේෂ ගුල දක්වනක් කියලා ඇත්තර මේ පුෂ්ටයට බැඳී තියෙනවා ඒතු දෙකක් කින්ද ඉතින් අපි බල පොහොමද මේක හැදිලි කරන්නේ කියලා ඉතින් අපි ගත්තොත්තේම මේ මෙතන තියෙන නම් බැලුන් එකක් බැලුන් එකක් වාතය ඇතුල් කරනලද බැලුන් එකක් අපි දක්න මේ පුස්තේ යම් කිසි ආතතියක ලක් වෙලා තියෙනවා මේකටත් දරන්න පුළුවන් උපරිමාගේ යක් තියෙනවා මේ ඩෝම් ල්ල පුරන්න පුුවන් නමුත් මෙන්න අපි බීවැනි ලක්ෂයක් ගත්තොත් පුෘෂ්ටය මත තියෙන ්‍රවපුෂ්ටය මත තියෙන ඒ අ එවැනි අනුවක් මට අර්ධ ගෝලයක්කට පැතිරිච්ච නතන්ු අර්ධගෝලයයක් පුරා පැතිරිිච්ෂය වගේ අනෙකුත් අනුමගින් ඇති කරන ආකර්ශන බල අපිට මේගේ සංකේතතාමකෝ දක්වන්න පුළුවන් ඊතල කීතයක්. මේ එක බල බලුවන් මේ පැත්තර තියෙන සිරසත් එක්කට ඊටකෝනයක් හදන මේ බලයේ සන්රච්චක දෙකක් ගන්න පුළුවන් එකක් තමයි එෆකෝස්ට ඊතාා ඒ සිරස්ව පල්ලෙහට දරවේ දෙසට සන්රච්චකේ ඒවගේ එවා අනෙත් සංරචකේ තමයි පෘෂ්ටය මතට එන එෆ සයින් ට කියන සංරචක. ඉතින් අපි මේ සියලුම බල ඔය විදිහෙට සිරස්සහ තිරස්ව විබේදනය කරගත්ත හම අවසානයේදී දකින්ට ලැබෙනවා මේ අංශුව මත්ත සපල බලයක්. ද්‍රවය දෙසට පවතිනෝ කියලා. ද්‍රවේ දෙසට අන්වීක්ෂීය බලයක්ක මහ විශාල බලයක් නෙවේ. තා කුඩා බ හැබැයි ද්‍රවේ දෙසටයි ඒ බලය පවතින්. ඉතින් අප එක ඉහලින් බැලුවොත් කොයිවාගේද පේ. ඉහලින් බැලුවොත් මෙන මේ බී කියන ද්‍රවානුව කෘෂ්ටය මත තියෙන අනුව මත්තට හැම දිශාවකින්ම. එස්යින් තීටා කියයන සංරක්්චක මේ වටේට ම ක ගෝඩියය පරිමාව ක්‍රරිමාණව ඉතන්නෝ. තර වටේටම තියන මේ වගේ බල පද්ධතියක් හින්දා මේ අංශුවට බලපෑමක් තියනෙන ද සපල බලපෑමක් ඇත්තට නෑ. නහොත් ඒක හරියට හැම පැත්තටම ඇදිලා තියෙනවා වගේ. මෙන්න මේ පුෂ්තය මත තියෙන අනුවක් වගේ. මේ පුෂ්ටය මත තියන රබ අනුවක් ගත්ත. ඒක හැම පැත්තට ඇදිලා. ඉතින් යන්න ඒවැනි ගුණයා පෘෂ්නයකට ලැබෙනවා ඉතින් අපිට කියන්න පුළුවන් පුෂ්ටික ආතතියක් කියලා ගොඩ නැගෙන්න්න බෙන්ඩබේවගේ යම් අනුවක් ග පුෘෂ්ටේ මත අනුවකට සෑහම දිශාවකින්ම පවතින මේ ඇදීම. ඒ ඇදීමෙන් එයා කොහටවත් යන්නේ නැහැ සපල බලපෑමක් නෑ. හැබැයි ඇදීමකට ලක් වෙලා තියෙන බව අපිට පෙන්න්න දෙන්න පුළුවන් මේ විදියට අනුකා ආකර්ශන බල සල කළ ඒවගේ තමයි පුෘෂ්ටේ දෙසට ඇදීමකින් හවතින නිසාත්. මේවගේ හේතුවක් නිසාත් අපිට පෙන්න්න දෙන්න පුළුවන්. දැන් අහමු ලෙස ද්‍රවය තුළ පවතින අනු අතර යම් පර්තරයක් පවතිනවා. හැබැයි පෘෂ්ටය මත පවති අනු අතර පර්තරය අවම ලෙස්ස පවතින්න එයා උත්සාහ කරනවා. ඇතන පුෘෂ්ටික ශක්තිය කියන කොටස ගැන කතා කරදදි අපිට පැහැදිලි කරන්න පුළුවන් හැඳලේීමම පෘෂ්ටයක් මත පවතින අනුවලට වැඩි. විභෝෂක්තියකින් යුක්ත වෙන විභෝෂක්තිය කියයන මෙ මේ ඉහෙලින් තිෙන හිද ඇතිවෙන එකක් නෙවෙයි ප්‍රත්්‍යස විභෝෂක්තියයක් දුරන ගෙනත් තියෙනවා. ඒ නිසාම යම් කිසි ද්‍රවයක පෘෂ්ටේ පවතින අනුවලට මේ ද්‍රවයෙන් ඉවත්වෙලා යන්න බැහැ. විශේෂය අපි කතා කරනවානේ වාශ්පි භවනය වගේ ක්‍රියා වලියකද. ශක්තියන් වැඩි අනු මේ පෘෂ්ටය හරහා වාශ්ප කලාපයට පනින්න පුළුවන් කියලා වැඩි ශක්තියෙන් තියනු. එතකට තම වාශපවීම කියන ක්‍රියාවලී සිද්දවෙන්. තැප්දන්න ඕනම ද්‍රවයා වාශ්පවෙලා යනවා. හැබැයි මේ පෘෂ්ටේ පවතින ද්‍රවානු තමයි අන්තිමටම වාශ්ප වෙලා යන්න ෘෂ්ටේ ආසන් අන්නු තමයි අන්තිමටම වාශ්ප වෙලා යන්නේ මොකද ඒව අදින් බැඳිල තියෙන පට්ලයක් ලෙස මේ ද්‍රවයට. ඒයවගේ දේවාල් අපි ඉස්සරාධි කතා කරම පුෘෂ්ටික ශක්තිය වගේ දේවල් විස්තර කරත්. ඉතිං ඕනෑම කෘෂ්ටයක් ද්‍රවයක පුෂ්ටයා. යට මේ වගේ පටලයක් වගේ ආතතියකට ලක්වෙලා තියෙනවා කියන එක තමයි අපිස්සලාම දරුවන්ට හඳන්නලා දෙන්න ඕ නැවේ ඊට පස්සේ අර්ථ දැක්වීම් කීපයක් තියනවා මේක ලස්වන වැඩේ තමයි කල්පිතව අපි ගොඩක් සිද්ධාන්ත ගොඩ නගාගැෙන තියෙන් ඉතින් මේක කල්පිත බව කියන්න ඕන දැන් සමාර අවස්ථාවල සබම්බුගුලක භාගයක් සබම්බුගුලක අරුදයක සමතුබිතාවේ අපි සලක සමහර වෙලාවට කියන්නේ අර සාහිත්‍යයේ තියෙන්නේ මේ කවදහර කියපු දෙයක් ද ඇදිී ඉරක් ලෙස්ස නැකී ගියා කියලා මේ ඔබ කිවු අදන් දියේ ඇදි ඉ ඉරක්සේ මැකී ගා ඉති අපි දන්නවා දිරි දියේ නැත්තැන් ජලපුෂ්ටයක ඉරක් ඇන්ඩෝ ඒ අඳින පමාව විතරයි ඒක නැති වෙලා යන නමුත් මේ අර්ථදැක්කම්බනට අපිට ඒවිදියට කල්පිතව යම්ඩම් දේවල් සඳහන් කරන්න වෙන ඉති ඒකත් විශේෂයක් මේ පාඩමේදී අපි සිද්ධ කරන්න හැබැයි ප්‍රායෝගිත අවස්ථාවන් වලින් අප සිද්ාන්ත ගොඩන ගන්න හැබ නේවා දෙවිදියකට යම්කි සිද්ධාන්තයක් අපිට සමීකරණ නෙස පරීක්ෂනාත්මක දේ නැතැන් අපි සිද්ධාන්තම මෙයට සතිික කියන්නේ සමීකරණවලින් ඇි දන්න බෞ්ක විද්‍යා මුූලධර්මගින් ගුඩනගාගෙන එන්න පුළුවන් ඒත් එක්කම අපිට පරීක්ෂණත්මකෝ යන්ගම් දෙේවල් කරලා බලන්න පුළුව ඒ දෙක එකම තැනකට එනවන ඒ දෙක එකම තැනකට එනවන සිද්ධාන්තමය විදිහට පරීක්ෂණනාත්මකත් යම්සි දෙයක් අහුරුණුත් තමයි එක බෞද්ධ විද්‍යා නියමයක් වෙන් ඉතිං අපි මේ කතා කරණඒවා අපිට සමාට හිතෙනවා කහමුද මේවා මෙහෙම කරන්න එන මේවා මෙහෙම වෙනවාද කියලවූ ඇත්තන මේවා එහෙම වෙනවා කියන එක අවුදු සියගාන තිස්සේ දියුණුුවවෙච්ච විද්‍යාවේ පරීක්ෂණාත්මකොත් අහුරුුවවෙච්ච දේල් එහෙම නොවන දේවල් ඇතරම අපිට කියන්න බෑ විද්‍යාව තුළදී තියන්න බැහැ තිගනි අපි පුෘෂ්ිකා තත්ති සංගුණකයනම් පුෘ්ිකාත්ත තිය කියලා කියන්න නොතන ප්‍රශ්න තියන සමාර්ර වෙලාට අපි මේ භාෂාවේ භාවිතා කරදදි අපි පුළුව තරම් උත්සාහ කළ බලන්න නිවැරදිී වචචන භාවිතා කරන්න දෂ්‍යාවිතා සංගුණකය ඊට පුෘෂ්ටිකාතති සංගුණකය කියර සමහරය කියනම හ යන හැ <ion> <s Bond playing> <gum> ි ආතති කිය මයි තන සංගුල එක කොයිෆිෂන් කියල එකක් කියවෙන්න ඉංග්‍රීසි පොත්වල ඒනිසා පියකට පපුෂ්ි ආතතිය කියලා කියමු හැ පෘෂ්ටි ආතති කියන්න නියවටන් වලින් මනින ආතතියක්ම නෙවේ එක අත්ථ දැක්වීම දන්නවාන අප දන්නවාඒක ඒක දිගකට බලයක් හැටියට තමයි අත්ථ දැක්වෙන් ඉතිං ෘෂ්ටි ආතතිය අර්ථ දැක්කට මේවාගේ කල්පිත්ත නිශ්ල දෙවපුෂ්ටයක එම නැතං දව පුෂ්ට ඇත්තරන්න තියන්න පුුවන් ශල ද කෘෂ්යක ඇද කල්පිත රේකාවාක් මොක ඇත්තටම අපිටඒ එකක අඳන්න බැරිනිසා ත කල්පිත රේකාවක් අපි සලකපු හම ඒ කල්පිත රේකාව මත ද්‍රව අනුතියනවා ඒ ද්‍රව අනුවලට අප ඉස්සල දැක්ක විදි හැම පැත්තකටම ආතති බල නැත්තා ඇදීම් බලතියනවා දැන් අපි ඔය වගේ අංශුවක් මෙතැන්ට ගත්ත මේ රේකාව මතට හැම පැත්තට බලතියන අංශුව ත්තො. ඒඟ අපිට පුළුන් ඒ සියලුම බල විබේදනය කරගන්න මේ තන්තුව දිගේ සහ තන්තුුවට ලම්බ ක ලෙස ඇත්තරම තන්තුුවට දිගේ ගන්න බලසිියල්ල වම් පැත්තර සහ දකුණු පැත්තත වශයෙන් අහොස් වෙලා යනවා තන්තුුවට ලම්බකව තියන බලත් ලම්බකෝ එක පැත්තකට සාහනි පැත්තර තියෙන බලවශය අහෝසි වෙලා යන එන ඇත්තරම අපි කල්තිත ඒී රේකාවක් ගත්තුවෝ තඒ රේකාව මත තියෙන අංශු බැලුවොත් ඒ අංශුවට සප්පල බලයක් නැහැ. හැබැයි ඇදීමට ලක්වෙලා. ඒ ඇදීමට ලක්ගෙන බලාතරින් අපි විබේදනය කරගත් ලම්බක බල යුගලයක් දෙපැත්තට මේ රේකාට ලම්බක බල යුගලයක් දෙපැත්ත නේද අපිට සලපන්න පුළුවන්. ඒ කෙනොත් අපි එක පැත්තක් ගත්තෝ. ඒවා අහෝසි වෙලා යනවා සමතු ලිතයි. හැබැ එක පැත්තක් බැලුවොත් සමාන්තර බලපද්ධතියක් තියෙනවා මේ බලපත්තතියට අදාළව. සම්පයුක්ත ලයක් අපට සලකන්න පුළුවන් ABCAB වේකාව මත එක් පැත්තකට ඒට ළම්භගෝ තියෙන බලය ලෙස එතු ABCAB රේකාවෙ දිග එල්නම් අර්ථදැක්වීමේ තියෙන්නේ නිශ්ෂල දර පුෂ්ටයක් මත ඇඳී කල්පිත රේකාවකට ළම්භකව එක් දිශාවකට ඒකක දිගක් මට පවතින සම්ප්‍රයුක්ත බලය එම ද්‍රවේ පුෂ්ිගාත ය ලෙස අර්ථදැක්කේ ඒ පත්තක ගත්හම සපෘ්ත බලය කියලා කියන්න පුළුවන්ගද ඒ සම්පයුක්ත බලයනි පැත යන බලමගින් හෝස වෙලා පද්ධතිය නිශ්ෂතාවේ පවතිනවා. නත් මේ බල පද්ධතියක් ගත්ත සම්ප්‍රයක්්තය කිය කියන්නේ ප්‍රසල්ටන් එක ඒ මේ පැත්තර තියෙන බලය. ඉතින් ඒවැනි බලයක් තියෙනව න එල් දිගැති රේකාවක් මත. අපිියන්ද බී රේකාවේදිගේ එල්නම්. ඒකක දිගක් මත පවතින බලය හමයි මේ පුෘෂ්ටය මේ ද්‍රවයයා සම්බන් ෂ්ටි පෘතිය හට අත් දක්වා. එන පෘ්ි ආතති කියලා කියන්න අපිසලකිව වගේ ආතතියක් නෙවේ. ඒ ඒකක දිගකට ආතතියක් ඒ ඒක නියටන් මීටරේට දෙනෝ. ඉති ඔොන්න විදිහයට මූලික ර්ථදැක්කීමෙන් පස්සේ. අපි කියා දෙන්න ඕන දරුවන් කොහොමද පෘෂ්ටික ආතති බලය සහ පුෘෂ්ටික ආතතිය බෙෙන් කල්ලා හඳුනාගන්න. දැ මෙතන ටී කියලා කියන්න පුෘ්ටික ආතතිය එක ආතතියක් නොවේ කියලාිකිව්වා. එතන එස් කියලා කියන්න ඇත්තටම බලයක් මෙන්න දේ බලයට අපි කියම කෘෂ්ටිකාතති බලය කියලා එහ කෘෂ්ටිකාතති බලය ගොඩ නැගෙන්නේ කොහොමද කියලා අපි බැලුවෝ එවලාගේ ටීවරක් එෙල් කියලා අපිට කියන්න පුළුවන් තයි තුෘෂ්ටිකාාතති බලය එස් කියලා කියන්න නිවුටන් වලින් මනින බලයක් ඒ එ එ කියලබ සංකේතවත් කරව ගොත් ඒක ටීවරක් කල් කියලා කියන. සාමාන්‍ය විවාහාරයේ තියෙන්නේ. දිගකට ටීබැගින් එල්දි මත ක්‍රියා කරන බලයක් ලෙස පෘෂ්ටිකාතිති බලය. මේක දිහරි ලසන අවස්ථාවක් තියෙනවා ඒ තමයි මේ බලය හැම්බෙලේම ක්‍රියා කරන්නේ ද්‍රවයක් සහ වස්තුවක් එකනට සම්බන්ධ වන ද්‍රව පෘෂ්ටය හස්සේ හෙමෙනැත්නන්ිගෙනො ද්‍රවය ගැටී තියෙන රේකාම ඔස්සේ හොඳ බදාහරණයක් තමයි ීදුරු කදාව ඇත්තකදිග ඒ සහ දීවන වීදුරු කදාව අපි ද්‍රවයකට හෙමෙන් පාත්කර වුවෝ යි ද්‍රවයට ඉහලින් තියෙනකොට අපිට දැනෙන්නේ මේ වීදුරු කදාවේ බර නමු ද්‍රවට ලංකදකොට ද්‍රවය මගින් යම් කිසි ආකර්ශණයක් මේ කදාවමත් ඇති කරනා කිය අපිට පේනවා එක පාටක ද්‍රවේදෙසට ඇද අනොහෙම ත ද්‍රවේ ස් පර්ශ් වෙනත් එක්කම පහලට ද යන වක් අපිට දක්කින්නට ලබෙනවා ඒගේම තම ඒ ගණ්ඩ යි ද්‍රවේක ස්පර්ශ් වෙලා තියෙන තැටියක් වගේක් වීදුරු කදාවක් වගේක් උඩට ගන්න අපට යමතර බලයක්ය දන්න වෙනවා. එකන එකේ බරක වඩා වැඩි බලයක්ය දන්න වෙනවා මේ ගලවෙලා ගන්න. ඉතින් එතැනද අපිට පුළුවන් පුෘෂ්ටික ආතතිය ඇතිව ආකාර හෙවත් පුෘෂ්ටික ආතති බලය ලකුණු කිරීම කිය එක විස්තර කරන්න ත මම ත්‍රිමානෝ ඇදලා තියවා මේ ීදුරු. පෙනුම තියෙනවට හැ පැත්තත් නිල් පාටින් ම ඇඳල තිෙන්නේ මේකේ භාගයක් දැන් ද්‍රවේ ගිලිලා ත මේ තමයි ගිලන ධාරය රයි මේ වස්සයේ භිත්තිත් එක්ක ස්පර්ශ වෙන ද්‍රවේ ධරය න ජලයන ජලය ධාරය ඒ මට්ටමට තමයි ගිලෙන්නේ එතකොට මෙට මේ දිග සිම්පලේ නම් මේ දිගේ අපි පුෘෂ්ටි කාතති බල ලකුණු කරනවා මේ වස්සූ මත ක්‍රියා කරෙන අපිටී කියන සංකේතය පාවිච්චි කරනවා ඒක දිගත්මත තියෙන බලයක් එහෙම අපිට කියෙන සාමාණ්්‍යෙන්ඒක ලපුුණු කරනවා අඒක ප්‍රශ්නයක් නෑ ඒකක දිගෙන ට බැගින් සිම්පල් ඒ කියන දිග මත ප්‍රියාකන සහල බලයම කදද කියල බලන්න පුළුවන් එතට මේ පැත්ත හරස් පැත්ත මේ දිග පත්ත නම් හරස් පැත්තෙත් තියෙනවා ඒ වගේ මනි පැත් එෙත් තියෙනවා ඒවගේ වම් පැත්තෙත් තියෙන රයිට ඒක දිගට ට බැගින් මෙෙන්න්න මේ ධාරය ඔස්සේ වට රව් එම බලය පවතින නිසා බීදුරු කදාාවමට සම්ප්‍රයක්ත බලය සම්ප්‍රයුක්ත පුෂ්ටිකාආතති බලේ දැ මේ බර තියනවා මේක එල්ලඟනි ඉන්නවානම් තන්තුුවකින් මේගේ ආතතිය තියනවා නැඋත් මට අ වශ්‍ය වෙන්නේ සපල ලෙස ඇති වෙන පෘෂ්ටි ආතති බලය මොකක්ද කියලා කියා ඉතින් අපි කියන්නේ ඒ දිගකට ටීබැගිින් ඒ දිගකට සිම්පල් ඒ නම් දිගකට ටීවරක්කේ හැබැ ඒවගේ දෙකක් තියනවා දෙ පැත්තම තියනවා එනම් දෙකක් තියයේ ගඩවන නද එවගේ මේ පැත්ත බී ඒක දිගටට ටී බැගින් බී දිගන තියෙනවා බීවරත්තිී හැබැයි දෙකක් අපි ගන්නවා දෙපැත්ත තියෙන නිසා එහනම් කෘෂ්ටිකාතති බලය සම්පූර්ණ කෘෂ්ිකාතති බලය සිරස්ස පල් හැට මේ වස්තුව මත ක්‍රියා කරන දෙකක් ඒ දැන දෙක්ත්තිී බී හමෙනැත්තන් දෙගක්ටී වරක් ඒ දන දී කියර කියන්න පුළුවන් ති මේ හා සම්බන්ධ නොුවෙක් ගැටලු අපිට තියෙනවා විශේෂ ව ැටලුවක් මතොර ගත්තතාඒ තමයි විාග පශ්නපත්‍රය කත්තිබුණ මේ ගැක්ටුව කුඩරෙද්දක් කුඩරෙද්ඩක් මත ඇතිවෙලා තියෙන නැත බැස්ස වෙලාවක ජලය කාන්දුුවීමක් වෙන්න පුළුවන් තයි මොකට හේතුව තමයි අනීක්ෂීය ලෙස කුඩරෙද්දක් අපි පරක්ෂා කළ බැලුවොත් මේ තමයි කුඩරෙද්දට අදාල් තන්තු ඒ විදිට තන්තුමගින් රිද්දදියලා තියෙනවා යි හැබැයි ඒ අතර මේ වගේ පුංචි හිදසාහ. අන්විීක්ෂීය ලෙස කත්තුත් මේමගේ කුඩා හිදසක් තියන පුළුවන් මේ වගේ හිඩසකින් ද්‍රවයක් බින්දුවක් පහලට වැැක්කරෙන්න්න පුළුවක් තිබ දන්නවා ඇස්ස වෙලාවට කුඩවල අභ්‍යන්තර පුෂ්තේ ඇතුල් පැත්තේ ද්‍රවබින්දු පවතියෙනවා. ත එවැනි ද්‍රව බිඳුවක ඒ දර ීදුවක් කඩාගෙන ලැටෙයිද. එක අපේ ඇඟෙන මතර බින්දුවක් වැටයිද. ඉතින් එහෙම වෙන්ඩනම් මේ සිදුරක් පොච්චර විශාල වඩෝන දෙහම ඇත්තැන් ජලයේ පෘෂ්ටිකාතති කොයි වගේ වෙඩෝනද සිදුරේ ප්‍රමාණයට සාපේක්ෂෝ. වගේ අදහසත්තියන ගැටලුවක් මෑතක බගේ බහරන් ප්‍රශ්නයක් හැටිට අහලති භාග්‍රෂ්න පත්ත්‍රයෙක්. අන්නේ ගැටලුව අප බැලුවොත් පුොහොමද ඒ ගැටලිවේදී. ල බ පෂ්ික තත්තියට ගත හැකි අගේ වන්නේ කියලා අප අප දීල තිබුණ පැත්තකදිග එල්වන මේ වගේ සිදුරා ඇති මේ සිදුරෙන් ද්‍රවයක් ගත්තහම එක බින්දුවක් ඉදිහට තමයි හැබැලේම හැසිුවෙන්න්නේ පුෘෂ්ික ආතතිය බලපෑම නිසා කෘෂ්ටේ පෘෂ්ටික ශක්තිය අවුමවෙන්ද පහසුම හැඩේ තමයි ගෝලිය හැඩය ගෝලියය හැඩේ තමයි දුව බිඳදුවක් පවතින් ඉ නමුත් මෙතන්ුඩ කුඩරෙද්දක් කියන එකේදී ප්‍රායෝගික තත්ත්යක් තියෙන තමයි කුඩරෙද්දේ මත්තුපිට ජල්ලය තියෙනවා වැස්සට වැටින බතුර ජලය යම් තැනක් ගත්තත් එහෙම මත්තුපිට තිරස් පහලට තමයි මේ ද්‍රම බින්දුව දැක්කරෙන නැත්තම් මේ ද්‍රව බින්දුව ප්‍රමාණයෙන් වැඩි වෙලා යම් බෙලාක මෙයාගේ බර බර කියනක වැඩි වෙද්දි බින්දුව පහලට වැටෙන මෙතැ සතුි තාව සලකාන්න වෙන්නේවෙන්න මේ ඇතිවෙෙන ද්‍රව බින්දුුව බිඳුව කියලා කිව්වට ඇත්තටම මේක අර්ධ ගෝලීය පරිමාවක්. ඒකතම වැදගත්ම කාරණය. ් ඒවගේම උද තිරස් උඩ තිරස්ස තියෙන යට පැත්තට අර්ධ ගෝලීය රව්මක් නැ ගෝ ගෝල භාගයක් ඇතිවෙලා අන්න එතනින් තමයි කාන්දුවීම පටන්ගන්න. හහිතන ඔයාලට හම්බලා ඇති මේ වගේ ද්‍රවබින්දුව පහලට වැටනකොට සිද්ධාන්ත කොටසක් අපි උදාගන්නවා යි තමයි දැ නලයක කේෂක නාලයකින් ද්‍රවබිඳුවක් ගිලිහි වැටෙනකොට ඒ බින්දුව ගිලිහෙන්න පටන්ගන්නා තරම් පත්වයක් උදාවෙෙන්නේ පහළ මාවකේ අරය පහළ මාවකේ අරය කේෂක නලයේ අරයට සමාන වෙන අවස්ථාවති. හැබැයි බිඳුව ගිලිහෙන්නේ ඇදීමකට ලක් වෙලා එ ගිලින අවස්ථාවේ හැඩය වෙනස්වෙනවා තවදුරටත් නමුත් සිද්ධාන්තමය වශයෙන් අපි බසමුතුර ්‍රතාවට යොදාගතය උුත්තේ මෙන්න මේකයි ඒ බින්ඳු ගිලිහි වැටෙන්නේ කොහොමද කියනෙ අපී පස්සු කතා කරමු ඒක හැඩේ වෙනස්වන්නේ කොහොමද කියන්න මෙතන පොඩි ෙක්ක එකක් වගේ එකක් ඇතිවෙනවා ගෙලක් වගේ එකක් ඇති වෙනවා ඒවගේ තමයි අන්තිමට බින්දුව පහලට වැටෙන්නේ ගෝලී හැඩයක් ඇරගෙන තමයි වැටෙන්නේ නමුත් වැටෙන් උපරරිම ඊරණයක් ඇති කරන්නේ වෙන්න මේමගේ අවස්ථාවක ඒ නිසා මේ ඇටලුවටත් අපි ගන්නෝරන්නේ ද්‍රවබිදු භාගයක රට් සමතුලිතතාවේ ද්‍රවබිදු භාගයක සමතුභිතාවේ සලඟ පුහාම ඒ බාගය සමතුබිතතාවේ ප්‍රදාා පවතින්නේ නැත්තන් ඒක උගුලන්නේ ක්‍රෘෂ්ටිකා ආතති බලය මගේ ත කෘ්ි ආතති බලය ගොරන ගන්න වෙන මේවාගේ විිෂ්කම්බේට විෂ්කම්බේට අදාළ තලේ තියන දෙකක් ෆයියාර් කියන මෙන මේ වට ධාර්ය ඔස්සේ ඒක දිගට ටී බැගින් තියන පෘ්ටිකා අතති බලටික මයි සිරස්වයි හැලට මෙගේ බරව හුලන්. ඉති ඒවගේ අවස්ථාවක මෙගේ අරය යාරණම් බිදුුවේ අරයයාරනං දෙකක් ෆයියාර් කියයන පරිදිය වරක් තී කියලා ගන්න පුළුවන් සිම්පල එජට සමනයි. හෙනම් මෙතන සිම්පල් ජ කියලා කියන්නේ. භාගයක් ්‍රොදාගන්න ඕන ගන්න ගෝලයක තුළෙන් අතරක් ෆයියාර් ගණනය කියන ජල ගෝලය. යල ගත්තෙන් ඩිරපුහම ජීව වැඩිකරපාම එGයනවා ගෝලයකට ඇවැන් එත ගෝල භාග අයිතිය එනිසා භාගය වරක් තුනෙෙන් හදරක් පයියාර් ගනය රෝජී කියන එක දෙකක් ෆයි Rටවලට සමාන වෙනවා ඉතින් මෙතනදී අපිට ෘෂ්ටික ආතතිය ලැබෙන්නේ කැපිට ලාර් කියන මේ බිදුවේ අරයට සම්බන්ධ කරය නමුත් බහවර ප්‍රශ්නයක් හැටියට අහලතිත් එකේ උත්තර තියෙෙන්න්නේ මෙන්න මේ එල් ඇසුරෙන් එල් කියලා කියන්නේ එඳ මේ වගේ සමචතු රෂ්ට්‍රාකාර සිදුරක්ක ඩයිමන්ශන් සේමනැත්වන් දිග පල එල්සා එල් කියලා තියෙන් එම මෙතැන ජාමිතික සම්බන්ධයක් තියෙනවා නයාගේ විිෂ්කම්බේඒට සමානයි. යිට් විෂ්කම්බේල්ට සමානයි හැබැයි පොඩි පොඩි සේෂපලය වෙනසක් මෙතන තියෙනවා නමුත් අපි සලකණ්ඩ වෙනවා. මේ විදිහට ගෝලීය අර මොද හතරැස් සිදිහට අපි සකණ්ඩ බෑ හැඳලේම ගෝලිිය ස්භාවයක් තමයි තියෙන් තරෝ බින්දුවකට. එනිසාපී මෙතනදී විිෂ්කම්භය කියන්නේ දෙකයියාර් සමන එල් කිය ගන්න හෙමැතැන් ආර්වලට එල්බදීම දෙක දාන එතකොට පෘෂ්ටි ආතතින් මෙෙන මේ අගේ තිබ්බොත් මෙතන ද්‍රවබින්ඳුවක් හාන්දුවීම වලක් වන උපරිම වශයෙන් දොළහැ එකක් එල්වර්ගේ රෝජීතයෙන් නොන හෙමැත්තම මේේ සිදුර නෑ මේ වගේ කුඩරෙද්දක් ගත්හමේ කුඩරෙද්දේ තන්තු අතර පර්තරය මීට වඩා තමයි මේ එල්ලින් ලැබෙන්න්නේ අපිට තොර එලි ගැන යමක් කියන්න පුළුවක් එමනැතම් පුෂ්ටිකාාති ගැන යමක් කියන්න පුළුවන්ඒ මේවා ොටස් වලද අප ෘෂ්ටික ආතති බලය ලබුණු කිරීම කියන එක ප්‍රායෝගික අවස්ථාවන් වලට මේක යොදාගන්න කොහොමද කියන එක තමයි සාකච්ඡා කරන්නේ ත තවත් එක අවස්ථාවක් මංගත්තා එතමයි අර්ද ලෙස ජලයගිල්ලු කාසියක් එමනැත්තම් තැටියා බගේකා මේවගේ න ලක් වගේකෙන් අපි හොම එල්ලන්න පුළුවන් අපි ොන මෙත ගොටනගෙන කෘෂ්ිකා ති බල පලිඳක්තා කරන්න හරිට අර්දයක් නම් මෙතන අපිට තියෙන්න ඕනෑ විිෂ්කම්භය හරහා යන ද්‍රව ධාරයා මේ කාසිය හා සම්බන්ධ උස්පර්ශ වෙලා තියෙනවා මේ තමයි ජලමට්ටන පයිතුරට මේකට ගණකමක් තියෙනවා අන කාසියකට ජනකමක් තියෙනවා ඇතට මේ ධාරයේ දිග ඇවිල්ලා ්‍රිෂ්කම්බේයට සමානයිීමම නැතැන් අරයගේ දෙගුණයක් ත කාසි අරය සිම්පල්ලාට කියලාගත්තෝ මේකේ බල සමතුළිත තාව සබඳධ මොනහරි ගැටලුවක් අපට ගොරනගාගන්න පුළුවන් නවත් මෙතැති අති බලන්නේ පෘෂ්ටිකාආතති බලය කොහොමද ලියන්න කියලායි ්‍රෘෂ්ටිකාආතති බලය කොහොමද ගන්න තර පෘෂ්ටිකාආතති බලය කියන්න මේවස්සුම පහලට ප්‍රියාගරන්න බලයක් මේ ධාරය ඔස්සේ දෙපැත්තක් කියනවා දෙකයි ආර් වරක් ටී තමයි විශ්කම්භය ඔස්සේ පවතින ෘෂ්ිකාතති බලය ඒක දෙ පැත්තත්වයෙන හිද දෙකෙන් බඩි කරනවා. ඒවගේම මම ගන්නවා මේකේ ගණකව බොහොම කුඩා ගැණකමක් තියෙන්නේ. සිම්පල්ට කියලා ගත්තොත් ටීවරක් කැපිටල්ට ඇඩිකිරීම දෙක් ගණඩ වෙන දෙ පැත්තම තියෙන නිසා. ඉතින් හරිටම පෘෂ්ටිකාතති බලය ලිවුවෝ අපිට පෙන්න්නන්න පුළුවන් දෙකක්ර දෙක් සිම්පල්ල ආර්ධන සිම්පල් ට කියලා. ත් මේේ ගනකම නොසලකා හැරිය හැකිනම් ගනකම නොසලකා හැරිය හැකි නම්. පෘෂ්ටිකකාආතති බලය අපිට මේ කෑල්ල නැත්තුව කියන්න පුළුවන්. රයිට එතක අපි කියන්නේ අරයට සාපේක්ෂෝ ගැනකම ගොඩාක් කුඩානං. අරයට සාපේක්ෂෝ ගනකම ගොඩාක් පුඩානම් කෘෂ්ටිකා තති බලය හතරක් ටීවරක් සිම්පල්ලාර කියල ලියන්න පුරුවන්. දැම්බම මේක මේ සමතුලිතාව ගැන කියන්න මේ සමස්ත සමතුරිතාව නෙවෙයි සලකන්න ෘෂ්ිකා තති බල කොහො දියන්න කියල විතරයි දැන් අපි ඉදනවා ෆ කියන්නේ අතරක් තියාර් මේක හරිගයට හරිද දැම්ම් මේ ආසන්නව සමානයි කියල ලිව්වේ මොකද ඇත්තටම උත්තරේ මේකයි දැන් වරට මතකනන් සමහර වෙලාවට අපි බෞ්තික විද්‍යාවේ ආසන්න කිරීම් කරලා ප්‍රතිඵාල ලබාගෙන ප්‍රකාශ කරනවා සමර අවස්ථාවල ඇැයි ඇත්තට මොකද වෙන්නේ ඇත්තරම ක්‍රෘෂ්ටික ආතති බලයහතරක් තියාර්ධ ඒකට වඩා අඩුද ඒකට වඩා වැඩිද වගේ දේවලුත් අපි දරුවන්ගේ බලාපොරොත්තුනම් මේේ යන හිතන්. ඉතින් ඒවගේ අවස්ථාවල තමයි රා සමානතාවයන් සහිත බහවාරණ ප්‍රශ්න ගොරනගන්න අසමානතාවයක් දෙනවාවද මටත් මෙතෙන්ටක් පුළුවන් අසමානතාවයක් දෙන්න. මෙතන උත්තර කීපයක් යෙනන මේ තමයි හරිම උත්තරේ මේ තමයි ආසන්න උත්තරේ මේ දෙකටම ගැලපෙන්න්න මට කියන්න පුුවන්. මෙතනද ඇතවෙන පෘෂ්ටිකාතති බලය හතරක් ටට වා වැඩි කියන. ඔන්න අසාමානතාවයක් වෙදාගත්ත පෘෂ්ටි කාතති බලය හතරක් ටට වඩා වැඩි. පේනවනේ ද හතරක් ටවට වා වැඩි හැබැයි බොහොම් පුංචි ගණකමක් තියෙනෙ ඉද එක අමත කලා අතරක් ටR කියල ටහරිලියන්න පුළුවන්. බැ ඇතම් බැලුහම බැඩි යි ඒ වගේ අවස්ථාවන් වනට යන්න පුළුවන් පිට අසමානතාාව හිතුකට දැන් දරුවෙක් සුූක්ෂම හිතනවාද. එහමනැත්තං යාගේ දැනුම තීවරද හරි පොයිතකට හිතනවා ඒවගේ දකිිනවාද නැත්න් උත්තර තියෙනවා අතරක්්ටිය යර් කියලත් එකකක් තියනවා. හැබැයි මේකයි මේකයි ගත්හම වඩාත්ම නිවැරදි උත්තරයට අනවාද දරුවේ අන්න ඒවිදිහට හරි සංකීර්ණව එමනැත්තන් හරි ශාප්ව හිතන්න. යියුණුවව හිතන්න දරුවෙකුට සිද්ධ වෙනවා ඒ වගේ ගැට්ටුවක් විසධතිී හොඳයි ඊළඟ අපි තවත් ප්‍රාය අවස්ථාවක් කියන කතා කරනවා ඒ තමයි පට්ලයක් මත සැකසූ සේද තන්තු පුඩුවක මතය කඩා දැමෝ විට තන්තු පුඩුවේ ඇති වෙන ආතතියඉ බොහෝ වෙලාවට සබම් පට්ටල වගේ දේවල් කියන ඒවත් ඇත්තරමන ජල පටන් සබන් කියන ද්‍රාවනයෙන් හැදිල තියෙන ද්‍රව පටලයක් මේක පුෂ්ට දෙකක් තියෙනවා කියලා ගන්නවා දැ මේක හිතන්න දැ ඇතරම අපි පේනවන ට්‍රන්ස්පේර් දෙපැත්තක් කියල දෙයක් තියෙනවා කඩදාසයක් ගත්තාහම් කටදාසය දෙපැත්ත් අල්ලන්න පුළුවන් අරරි ලංශීට් එකක් ගත්තත් දෙපැත්ක් කියලා දෙයක් තියෙනවා අල්න්න පුළුවන් දෙපැත් අත් තියෙනවා එක පැත්තකින් අල්ලන්නකට අනි පැත් අත ගෑවෙෙන් න්නෑ ඒවගේ තමයි සබම් පටලෙකට ෘෂ්ට දෙකක් තියෙනවා මේක අන්වීක්ෂීය ලෙස දැලූ හම අර ද්‍රව පුෂ්ටයක තියෙන ගුණ ඒ පැත්තක තියෙනවා මොකද අනවීක්ෂයකින් ැලහ මොක ගණකම ද්‍රව පට්ලයක් ලෙස තම අපි දකිින් එක දෙපැත්තක් තියනවා අන්නේ දෙපැත්තම සලකණ්ඩ ඕනැ කියන අදහස් හැන්දලේව අපි දරුවන්ට කියල දෙන්නඕට. තැන් ධාරණකැරයට මේ වගේ කම්බිරාමුවක් මත සබම් පට්ලයක් හදාගෙන දයි? සේද තන්තුවක් කියන ප වච්නය පාවිච්චි කලතියනර සිිල් ක්‍රෙදි හදන් සිල් ක්‍රෙද්දකින් චූටි නූලක් අපි ගත්තොත් එක ඉතා සැහැල්ලු ලොක නූලක් කපු නූලක් ගත්තොත්ඒ එක මහතයි ඉතිං කල්පිතව තමයි මේත් ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ නැමුත් මේ කරන්න පුළුවන් මේක කරන්න පුළුවන් පතුම් සේද තන්තු පුඩුවක් ිමීට මේක උඩ තියාගන්න අපට පුළුවන්න්නම් පට්ට දහයක් කතර හදලායි එකක් ඉතර හරියන්න පුළුවන් තර ඒ සේද තන්තුපුඩුවට මේමගේ විශේෂි වූ හැඩයක් නැතුව මේක මත සම්තුලිතව තියන පුළුවන් හැබැයි අපි අල්පනෙක් තක් වගේ දෙයක් යොදාගෙන මේක මධ්‍ය කොටස පමණක් බිඳෙන පරිදි මේ පට්ලේ ඒකත් අපිට එක වැර කරන්න බෑ දහ පාරක් කර කරන්න හට එකක් හරියාව මධ්‍ය කොටස විතරක් අපිට කඩාදාන්න පුළුවන් නම් එතනි පස්සේ මෙන්න මේ සේත තන්තු මෙට මෙහවාගේ විේෂි ව හැඩැට යන. මේ වගේ හැනයක් ගන්නවා කෙලා අප පෙන්න්නන්න පුළුවන්. හරි ඉහොට ඇයිහෙම වෙන්නේ ඒවගේ මේ වගේ අවස්ථාවක මේ සේද තන්තු පුඩුවේ එක ඇදීමට ලක් කලා තියෙනක් කියලා පේනවානේද මේ නොඇදුුණු තන්තුව මේක ඇදුුණු තන්තුව එහම් ඇදිල තියරෙන නම් මේකේ ආතති බලයක් දුනනගෙන් ඕන ඒ ආතති බලේ කොහොම දැතිවෙන්නේ ඒ ආතති බලය මොකක්ද කියලා අපිට පෙන්න්න ල දෙන්න පුළුවන් උඩ සිද්ධාන්ත කොටසක් භාවිතා කර. ති මේ විස්තරත් ැි කියන්න මෙහෙමයි. මේ තන්තුූ පුඩුව මත ඕනම ලක්ෂයක් ගත්තෝ පටලය දෙ පැත්තම තියෙද්ද. අපි පුළුවන් විධ දිශාවයට තියෙන බලා අතරින්. මේ තන්තුුවට ලම්බකෝ පිට පැත්තර සහ ඇතුල් පැත්තර තියන පෘෂ්ටිකකාආතති බල නැත්තම් පෘෂ්ටික ආතතිය දක්වාන්න නේවිදියට. රයි දෙපැත්තටම තියනු. නමුත් මැද කොටස සැල්ල දවත් ප එහෙම. මැදකොටස කැඩලගේපුහම මේ අභ්‍යන්තරේ තියනෙන ටීවලා ගයන් ටික නැති වෙලා යනවා මේ තන්තු පුඩුවට පිට පැත්තට එක හා සමාන බලපද්ධතියක් තියෙනවාටී කියලා තීබැගින් එනිසා මේ කට්ටිය ඉවතට මේක ඇති කර යනවා ඒවගේ අවස්ථාවක තමයි මේ තන්තුවට ඇදීමකට ලක් එන්න පුඩුවක් වශයෙන් ඇදුුණු පුඩුවක් ඇඳුන තන්තුුවක්කෙන් ගොට නැගිත්්ට පුඩුවක් වවෙෙන් එතකොට ඇඳීම කියන්නෙම කක්් ධාතතිය හන්තුවේ ගොරනැගෙන ආතති බලය ෘෂටික ාත තියනෙවේ දැන් තන්තුයේ ලක්ෂයක් ගත්තො මේක සමතුගතව තියෙන්නේ මේ ලක්ෂයමත වම් පත්තර සහ දකුණු පැත්තට ක්‍රියා කරන ආතති බලය හේතුවේ එනම් මෙන්න මේ වගේ ඕනම තැන ගත්තොත් එස් සහ එෆස් බැගි මේ වෙලාවේ ආතතියයක් ගොර නැගිෙන තියනවා තේ බලය ගොයන්ඩ අපි කල්පිටව මේ පුඩුවෙන් භාගයක සමතුෘතාවේ සලකනවා. භාගයක සම්තුෘතතාවේ සලකනවා හැබැයි බාගයක සම්තුෘතතාවය සලකක්්දි. අපි වේම කරනවා. මේ පුඩුවෙන් භාගයක් කපලගන්නවා හැබැයි මෙන්න මේ වගේ සබම් පටල කොටසකුත් එක්ක සබම් පටල කොටසකුත් එක්ක. එතකොට මේ කොට සතුරිත තියන කොද බැුත් තමයි ඉතුරුා. ති රාග ගන්නනතු මේ බාග බැලුවෝ මේ බාග මත මෙන්න මේ ලක්ෂයේ අපි අරිස්සල්ලා දැක්ක වගේ දෙ පැත්තර තිබබ එ සහ එ කියන බල දෙකා අතරින් දැන් මෙන්න පතැට මේ පත්තකා දින්න බලය ආතති බලය විතරක් කිිතුරුේෙනවා අනි පැත්තෙ ොට පිඉවත් කරපු නිසා මෙතැනදී අනික් පැත්තට බලයක් නෑ. එනම් මේ කෙලවරේ සහ මේ කලවරේ මේ තන්තු පුඩුව මත ඇතිවෙන ආතති බල දෙක සිරස්ව මේ විදියට දකුණු පැත්තට ප්‍රියා කරනවා. ඊඟට මේ පටලේ හා සම්බන්ධව මේ තන්තුකුඩුවෝ මත ඒකක දිගකට ටීබැගිින් වටේට තියෙන බල වෙනුවට ඒවාගේ ප්‍රක්ෂේපනාගයන් අපි මේ පටලේ මතට ගන්නවා ප්‍රක්ෂේපනා ගයන් ඒ ැන මේ පැත්තර තියෙන බල ටික ඒක දිකට ටීබගින් මම් වෙන්න මේ කාගත්ත ගොටසට තියෙන බල ටිකක් තියෙනවා ඒවගේම ඒකක දිගට ටීබැගිින් මේ ධාරය මතත් පෘෂ්ිකාත්තති බල තියෙනවා අපි සමිතික කොටසක් කපාගත්තොත්වෙන්න මේ බතිික මේ බලවලට අහෝසි වෙලායි හරිත අපි කපා ගන්නේ මේ තන්දු පුඩුව හා සම්බන්ධ හරියට විෂ්කම්බයකට සමාන දිගක් සහිත කොටසක් නම්. වෙන්න මෙතනදී මේ තන්තු පුඩුව මත ගොඩනැගෙන ආත ති බලවල. ප්‍රක්ෂේපන ය හැටියට අපිට එනවා දෙකයියාර් කියන දිගට අනුරූප. ඒකක දෙගකට ටී බැගිං වන ටෘෂ්ටිකාආතති බලයක් එතගොට ඒකක දෙකකට ටබැගිං දෙකයියා දිගකට හවතින බලය හැටියට ටීවරක් දෙකයියාර් කියනෙ අපිටිොදාගන්න වෙනු හැබැයි මතක තියාගන්න මෙතන සබම් පට්ලයක් හින්ද අනිවාර්යල්ම පිට ටෘෂ්ට දෙකක් තියෙනවා කියර සලකන්න වෙනු එ නිසා අමතරව එහා පැත්තෙන් වරක් දෙකයි යාර සහ මේ පැත්තෙන්තිීවරක් දෙකයි යාර ලෙස මූුණක් දෙකෙන්ම ඇති වෙන මේ බලපෑම තව දෙකින් වැඩි කරලපී ලබාගන්නවාඉං හැබලේම සබම් පට්ලේ විෂ්ට දෙකක්ම සලකා ගන්න එකක් තමයි මේ දෙක කියනෙක් ඉතින් එමනම් දැන් අපට පැහැදිලි මේ අර්ධ කොටස සමතුලිතතාවේ තියෙන්නේ එ සහ එ බැගින්මන බල දෙක් දකුණු පැත්තට ක්‍රියා කරන්න එක සම්පෘත්තය හරිටම මේ කේන්ද්‍රය හරහා යන ඒවගේ මේ බලයයක් මධ්‍ය ලක්ෂයේ මධ්‍ය බලයයක් එහෙමනත්න සම්ප්‍රුක්්තයන්න මේකේ මැදි ඇතකොට මේක සමතු බිතර වෙන්නේ දෙකයි ඒ කියන දකුණු පැත්තර තියෙන බලය බංතත්තර තියන මුඩු බලය පෘෂ්ිකාතති බලය මගේ සම්තුරණය වඩක් තමයි මේ කොට සමතුපිතතාවේ දයෙන. එන අප ඩියානපලන් දෙකයි එවලාගේ තීවරක් දෙකයි යාර වරක් දෙක යි මේදක දාගන්නේ සබම් පටනේ පුෂ්ට දෙක් තියෙන කිය හිතර. එහෙනම් තන්තු පුඩුවේ ඇති වෙන ආතති බලය හොයන්න කූමද එක්වලාගේ උක්ත කරවොත් මේ එක දෙකක් කැපිල යනකොට ටීවරක් දෙකයියාර.ටීවරක් දෙකයියා කියලා කියන්නේ පෘෂ්ටික ආතතිය වක් විෂ්කම්ය විෂ්කම්භයාගේ තමයි දෙකයියාර කියලා කියන්න. තේමෙන තන්තු පුඩුවේ පුඩඩගෙන ආතති බලය මනිසක් ්‍රෘෂ්ටි ආතති බලය නෙවෙයි මේ ඇවෙල්ල තන්තු පුඩුවේ ඇතිවෙන ආතති බලය. වරක් දෙකයියාර කියලා අපිට තිගරක් දෙකයියාට සමාන වෙනවා කියලා පෙන්න්න දෙන්න පුළුවන් ද මෙතනදී හර අපි කි වගේ මේවට සම්බන්ධ උදාහරණ මේ ඇතුල්වෙන ගැටලූ එහෙම ගොඩක් කතා කරන්න අපිට වෙලාවක් නෑ නද ඒනිසා මම නිකං අදහසක් වශයෙන් කියන්න නිකං හිතන්න නේ තන්තුව නොවැදෙන සුළු තන්තුෝකින් තමයි පුඩුව හදාන්න අපිතුත් මේක නිකල්ිතව ඉතන්න රබ තන්තුුවකින් හැදුව කියලා ඒහ නම් මේ තන්තුයේ යම් කිසි අදීමකුත් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා එයා අරේ කැපිටල් ලාර්වණ පුඩුවක් නෙවෙයි හදන්නේ. රයික් මේ වගේ වෙලාවක අරේ කැපිටල් ලාරවන පුඩුවක් නවෙයි තවටිකක් ඇදේවි මෙයා ප්‍රත්‍යස්ත තන්තුුවක් නම්. හිතල බලන්න ප්‍රත්‍යස්ත තන්තුවක් වනාානම් මෙයාගේ ප්‍රත්‍යස්ත නියතය දන්නවා නම්. අපිට ඇතිවෙන පුඩුවේ අරය කොයි වගේ වෙයිද කියන එක. ඒවගේ ගැටලු අප. ැ අපි ගඩන ගන්න ලුවන් දරුවන්ට දෙන්න පුළුවන්. මේක පක්තර්ස තන්තුවක් වනාානං මේ පුඩුවේ අරල් මීට වඩා වෙනස්වේදී. හැබැයි සිද්ධාන්තය තාමත් ඒවිදීටම මුොදාගන්න පුළුවන්. ඔබ උත්සා කළ බලන්න ඒවගේ අවස්ථාවක් කොමද විස්තර කරන්න කිය. හොදයි. මෙතනද ඊළඟ අවස්ථාවට යන්න ඉස්සර මේ පුෘෂ්ටිකාත්වය බලපෑම නිසා. බිත්තියක් ආසන්නේ පවතින ද්‍රවයක් එම ඇතම් බඳුුණකට ද්‍රවයක් දක හම බඳුුණේ බිත්තිය බීකරයක් නම් බීදුරු බිත්තිය සහ ද්‍රවය කියන පදාාර්ථ කොටස් දෙක ගැටෙන වස්ථානයේ පෘෂ්ටය මත ඇතිවෙන විශේෂ තත්ත්වයක් ජැන අපි කතා කරනවා ඒ තමයි බිත්තික් හා ගැටෙන ද්‍රවයක අනු මත ඇතිවෙන සපල බලය කියන කතන්දරේ තතිින් අපි මෙන්න බිත්්‍යක් තියවා දනෙක ිත්යක්ක්වෙන්න පුළ මෙම ද්‍රවයක් තියෙනවා. මේ තමයි ද්‍රවකෘෂ්ටය සාමාන්‍යය තිරස් දරකෘෂ්ටයක් ඇැවලේම තිරස් වෙන්නේ ඇයි කියනෙකත් අපි ෘෂ්ටිකාාත තියන්හෙම පැදිිරන්න පුළන් පීඩන අන්තර සමීකරණයහෙම පාවිච්චි කල. හොහම නමු මෙන්න මේ මුල්ල මම කඩඉරිවලින් ඇදල තියනවා ඔබට පේන මේ මුල්ල මං කඩඉරිවලින් ඇදලා තියනවා. එකට හේතුව තමයි එත නැති මම කියන්ඩෑන කතන්දරේ. ට පස්සෙ මට ළුවන් මේ මුල්ලේ හරියට හැඩය හැඳල පෙන්න්න. ඉතින් ද්‍රව ඇ තුළ පවතින අනු බොහෝවෙලාට ද්‍රවානු ශලිත වෙන්න පුළුවන් යම් නිදහසක් තියෙනවා. ආකර්ශණ විකර්ශනවලට ලක්වෙන්න පුළුවන්. බිත්තේ අනුවලට වඩ. බිත්තය අනුවලට විකර්ශණයක්ාව කියලා යන්න තැනක් නෑ. එමටට ආකර්ශණය කරනවා කියලා එන්ඩ විදිහක් නෑ. ඒවා තදින් බැඳිල තියෙනනුට න ද්‍රවානු ගත්තහම. හොඩි නිදහසක්තියල්. මේවාගේ ද්‍රවානුවක් ගත්තහම මේ ද්‍රවා අනුවට ආකර්ශණය කරන අනු වර්ග දැන් දෙකක් තියනවා. ඒ තමයි මේ ද්‍රවානුවට ආකර්ශණය කරනවා මේ පැත්තෙන් එයාලාගේම වර්ගේ ද්‍රවාණු එවගේ බිත්තිය බිත්තිය හැදිලා තියෙන අනු මේ පැත්තෙන් මෙයාව යම් කිසි ආකර්ශන බලපෑමක් ඇති කරනවා. අනුක ආකර්ශණය බල කියලා අපි කියන්න ඒ බල දෙක අපි හඳුන් වන්නේ විශේෂ නම නම්බලින් ආසක්ත බල සහ සංසක්ත බල කියලා ත සංසක්ත බල කියලා කියන්නේ යම් අනුවපට එයාගේම වර්ගේ එකම වර්ගේ අනුුවතර ඇති වෙන ආකර්ශණ බල තමයි සංසක්ත බල කියලා කියන්නේ ආසක්ත බල කියන්නේ වෙන සනුමගින් එකනෙ ආතර ඇති කරෙන ආකර්ශන බල එහෙනම් මෙතන භිත්තියේ අනුමගින් මේ ද්‍රවා අටුවමත් ඇති කරන ආසක්ත බලය එක එක මේ පැත්තර තියෙන්නේ හරිගටම ඒක දිශාව ගැන වොරිවෙෙන්ඩේපා මේ පැත්තන තියෙන්නේ තයි එවගේම තමයි ද්‍රවානුව මත අනෙකු ද්‍රව අනු මගින් ඇතිකරන සංසක්ත බලය තියෙන්නේ මේ පැත්තට විශේෂෙන්ම විවිධ ද්‍රවාණු ගත්තහාම මේ සංසක්ත බල සහ ආසක්ත බල සාපේක්ෂව එකිනෙකට වෙනස් වෙන සමහර ද්‍රවා අනුවලට බිත්ති මගින් ඇති කරන ආකක්ෂණ බල හරි ප්‍රබල ඒ ද්‍රවා අනුවලට තමාගේම ද්‍රවය මගින් ඇති කරන ආකර්ශන බල බලට වඩා උදාහරණැක්ැට ජලය සහ බිදුර ගත්ත බීදුරු අනුමගින් ජලානුවකට ඉතා ප්‍රබල ආකර්ශනයක් ඇති කරනවා ඒ ජලානුවට මේ පැත්තෙන්තියෙන අනෙක් ජලානුමගින් ඇතිකරන ආකර්ශණයට වඩා ඒ කියන්නේ ආසක්ත බලය සංසක්ත බලයට වඩා වැඩි වෙන්න පුළුවන් අන්න ඒමගේ අවස්ථාවක මොකද වෙන්නේ මේ අනුවට සපල බලපෑමා සම්ප්‍රයක්ත බලයක් භිත්විය පැත්තට යෙදෙනවා ඒ බලයහිින්ද මෙයා භිත්‍ය පැතර කිට්ටුවීමක් සිදද වෙන්න පුළුවන් ඉතිං ඒක ප්‍රතිඵලයක් හැටියට මෙන්න මේ වගේ එක් එකක විශාල වුණනාන එදකට මේ අනු මේ පැත්තට ඇදිල යනවා කියලා කියන්නේ මෙතනින් ආකර්ශිණය නිසා එක අනුවක් මෙවේ මෙතන අනු ඉිලියන ගානක් තියන්න පුළුවන් ඉතින් ඒවා මේ විදිර භිත්තේදිගේ පුළුවන්තර ඇදිල යනවා මෙතන වක්්‍ර හැඩයක් ගන්නවා අපි කියවා මෙතන අවතල හැඩයක් ගන්නවා කියලා පෛත්තකට අවතල හැඩයක් ඇති මාවකයක් මාව කොටසක් ඇති කරන්න පුළුවන්කම තියෙනවා පාසක්ත බල ප්‍රබලවුණොත් සංසක්ත බලවලට වඩ ඇඩැයි සමහර ද්‍රවතියන උදාහර නයක් හැටියට රස දය වගේ ඉතා ප්‍රබල ආකාර්ශන බල ඇත් කරනවා රසදි අනුවක් මත අනෙකුත් රසදි අනු මගින් අනෙකුත් කිසිම ද්‍රවවියකින් ඇති කරනය වට බඩා එනම් බීදුරු යක්ත්තුන හෙමනැත්තම් බීදුෘර ානයක් වට රසදි අඩංගුුණොත් මේ සංසක්ත බල වඩා ප්‍රබල නිසා මෙයා මේ බික්තිෙන් ඇත්වෙන එහම තන්ද්‍රවය පත්තර ඇදිලෑනවා ඒක ප්‍රතිඵලයක් හැටියට අපිට උත්තල මාවක දකින්න ලැබෙන අවතල මාවක සහ උත්තල මාවක කනේවා හැදෙද්දි විශේෂිත වූ තවත් තත්ත්වයක් යන අපිට කතා කරන්න පුළුවන් ඒ තමයි ස්පර්ෂ කෝණය කිය එක ශේෂෙන් මය අතල හෝ උත්තල මාවකයක් ඇතිවේදි මේ මාවකයේ හැඩ සහ මෙතන මෙන්න මේ පෘෂ්ටයේ මේ හරිය පවතින මේ කෙලවරේම තියන අනුමත ෘෂ්ටික අතති බලය පවතින ආකාරය ගැන කතා කරද්දි අපට ස්පර්ශකෝනය කියන එක ඉතාමත් ඇදගත්තෙන. ඉ දරුවන්ට ස්පර්ෂ ෝනය කියන්න මොකද්ද කියලා ඉතා නිවරදිව ඕනම අස්ථාව ස්පර්ෂ ෝනය ගන්න පුළුවන් විහට. උගන්න පුළුවන්ද ඒ එහෙනම් ස්පර්ශපෝණයේ පිළිබන්ඩ එක අත්කදැක්වීම පිළිබන්ඳ අදහස්ස එක එක්තරාවිදික ක්‍රියාකාරක්කමකින් අපි ස්පර්ශගෝණය ගොඩනගාගන්නේ එක එක ස්ථානවල ඇතිවෙන තර ස්පර්ශ්පෝනය කියන එක අත්තදක් කලා තියෙන මෙ මේ වගේ දෙයක් යම් කිසි ද්‍රවයා බිත්තියක් සමග ඇතිකරන වක්‍රතාවය කෙලවර ලක්ෂේ හෙවත්. බිත්්‍යහා ද්‍රවය ගැටෙන ලක්ෂය කියලා ඇතිරි කියන්න පුළුවන්. ගැටන ලක්ෂයේදී ද්‍රවය මගින් හදන වක්්‍රේයට අන්ඳන ස්පර්ශකය සහ විිත්ති අතර ද්‍රවය තුඩින් මනින කෝන. ඉතින් ඔටක ඔ කෝම ඔළුවේ තියෙන්න්න ඕනෑ. යික්්කට මෙන්න ද්‍රවයක් තියෙන මෙන්න බිත්්‍යයක් තියෙනවා ද්‍රවය මේ වගේ අවතල මාවකයක් ඇති කරනවා. ඟද. රේ මාවකයට අදාළ වක්‍රතාවයක් තියනවා එකක කෙලවර ලක්ෂය තමයි මේ ගැටන ලක්ෂය මාක් කර ගන් ඩෝන. ඊළඟට ගැටන ලක්ෂය හරහා මේ වක්‍රතාදයට ස්පර්ෂකයක් ගොනගා ගණ්ඩෝන ස්පර්ෂකයක් අඳින් දෝනේ. ත්‍ර මෙන්න ස්පර්ශකය ඇන්දා. දැම් බිත්තිය තියෙනවා මේ ස්පර්ෂකයේ තියෙනවා බිත්තිය ඉදලා ද්‍රවය තුළින් ස්පර්ෂකය දක්වා මනිල මෙන්න මේ කෝණය. මේ වෙලාවේ ස්පර්ෂකෝණය හැටියට හඳුන්න. තැපටි පේනම් මේ වගේ අවත්තල මාවකයක් ඇතිකරන හැම අවස්ථාවකදීම ඇතිවන ස්පර්ෂකෝණය අන්සක අනුවට වඩා අඩුල් හෙමලත්ත අපිගෙන සුළුකෝනයක් කියලා. හොම නමුත් උත්තල මාවකයක් ඇතිකරන අවස්ථාවක්. උදාරණයක් හැටියට අපි දන්න රසදය සහ වීදුරු භිත්‍යාන වීදුරු බඳුනා රසදී අඩං වෙනකොට මෙන මේ ිත්තිය ලළග පාර්ශෂය. මෙට මේ වගේ උත්තල මාවකයක හැඩේ ගන්න. එහෙතමයි බිත්තිත් එක්ක මේ රසදය හැසිරයන්නේ. ඉති මේ වක්‍රතාවට අදාලා අන්තිමලක්ෂයේ හෙවත් ගැටනෙ ලක්ෂය තෝරගෙන. මේ වක්‍රථාවයට අපි ස්පර්ෂකයක් මේවිදියට ඇන්දෝ. ලයිට්ස් පර්ෂකයක් ඇඳොත් න්න බිත්තිය තියෙනවා දෙන්න ස්ර්ෂක තියෙනවා භිත්්‍යයහ ස්පර්ෂකය අතර කෝණයම නෙවෙයි. ස්පර්ෂකෝණේ කියර කියන්නේ බිත්්‍යය සහ ස්පර්ෂකය අතර ්‍රවය තුළින් මනින්න කෝනේ මතු කෝන දෙ එකක්තියනවා මේ තමයි ස්පර්ශකය හා බිත්ති අතර කෝනේ සාමාන්‍යෙන් නමුත් ද්‍රවය තුළින් මනින ෝනය කිව්වොත් මෙන්න මේ කෝනේ අපට පේනවා එක අන්සක අනුවට වඩා වැඩි මහාකෝනයක් වෙනවා කිය ති එහෙම ම් අපිට බලන්න පුළුවන් සාමාන්‍යය ද්‍රවයක් සහ බිත්්‍යයක් සැලකවුවෝත් බිත්්‍යයක් කියල කියන්නේ යම් ගණ පුෘෂ්ටයක් සැලකවෝ මේ ද්‍රවය ඉතිත් එක්ක ස්පර්ශෂ යවෙද්දී ඇති කරන ස්පර්ෂකෝණය කුඩා පෝනයක් වෙනවඩ අංසක අනුවට වඩා මේ විදිට අවතල මාවක අවස්ථාවන්න ඇතිකරනවා ඒවගේම අංසක අනුවට වඩා විශාල වෙනකොට උත්තල මාවක සුරූප ඇතිකරනවා විශේෂෙන්ම යම් පුෘෂ්ටයක් හාදරවයක් අතළ උත්තල මාවකයක් ඇතිවෙන ස්පාර්ශපෝනය අන්ුසරක අනුවට වඩා වැඩිය අවස්ථාවන්නලදී මේ පෘෂ්ටය මේ ද්‍රවය මගින් තෙමීමක් සින්ත කරන්නේ න්නේ ගෑවෙන්න නෑ තිල්ලෙන්නේ නෑ අපගේ අදසක් තියනවා. ඉතින් තෙත්කිරීම සහපෙත් නොකරීම කියන තත්ව දෙක අපිට හරි වැදගත් වෙනවා. විශේෂයෙන් අපි පේදිනදා ජීවිතයේදී පිරිසිදුව ඉන්න කැමතිනෙ හැඳුමක් පිරිසිුදු කරගන්න නේද හිට පස්සේ හවස ගිල්ල ඇඟ පත හූ දගන්න අපි කැමති. ඉතින් ඒ සඳ අපි භාවි කරන්න වැෙන ලේ. හැමදම ජලය ඉතාමක් කරද ගත්තෙන ඉතිං මේ ගුණේ ජලයට ඇවිල්ලා තියෙන්නයිකුඩාෘෂ්ට ජනය මගින් පෙත් කිරීම කියන අවස්ථාවත් එක්ක තතෙත් කිරීම කියනක වැඩි කරන්න අපි තව සබනුත් යොදාගන්න සබන් හරි ඩිච ටර්ජන් එෙමනැත්ත අප පීඔය පොෂ ලික්විස් වගේ දේවල් සියල්ලම කරන්නේ ජලේ පුෘෂ්ටික තතියක්යම් තියෙනද ඒ අගේ තවතක අඩු කරන හ මඩුකරද්දි පෙද්දක් වගේ එක කුණු න ලස්ේතතිය නුණු එමනැත්නන් අප රෙද්දක් වගේගත්තොත් ර අපි රූපසටායනක දැක් වගේ නූහල් පරතර නූල් අත්තර පවතින තෙල්කුණු වගේ දේවා ඉවත් කිරීම සඳහා. ඒ අතරට ද්‍රවයක් යන් ඩෝන ජලය අන්්ඩෝල් එහෙමේ අන්න හැකියාවක් නෑ සමහරදරෝට විශේෂම රස්දය වගේ ද්‍රවයක් විදුරුස් පර්ෂ කරන්න පෙත්රන්නේ නැතිවීම රස්දය වලින් මොනවත් හෝදන්න බෑපිටු. න ඒවගේ අදා සක් ලබා දෙනවා. විශෂය හය බිඳදු සකස්වීම යම් පෘෂ්ටයක් මත්තු තියෙන ජලබින්දුවක් සහ රසදිය බිඳුවක් මේ විදියට ගත්තොත්තහෙම. ජලබින්දුව සහ රසදිය බිඳුවේ හැඩ තයි බිදුරු මත තියන රසදී බින්ඳුව මේ අපි හොඳින් දන්නා අවස්ථා දෙකක් ගන්න මේ වගේ ජලබින්ඳුවක් ගත්තහම. මේ ජලය මකින් තෙත්කිරීම කියන ත්ත්වය තැමක මෙම ගුඩක් උඩට තියන්නනෑ සමට මේ බර වැඩනක්. තිරස්සන මේ කෙලවරවල් තමයි අපට මේේදන පරික්ෂා කළ බලන්න පුළුවන්න රසදේ වුණනත් මේකත් තිරස්වවෙන්න පුළුවන් මේ වගේ බෝලයක් වගේ තියන පොඩි බිඳුවක් ගත්තා හම්. ඇ මේ වගේ අවස්ථාවන් පැහැදිලි කරන්න පුළුවන්න ජලයමගේ මීදුරුත් එත් කරනවා කියැ කියන්න කොහොබොද මෙන්න මේ ලක්ෂයේද අපි ස්පර්ශකෝනය අන්ට දැක්වෝ මේ තමයි වක්්‍රතාවය මේ ව්‍රතාවෙන් ගැටෙන ලක්ෂය මේ ගැටන ලක්ෂය අපි තෝරගෙන එතනදී වක්‍රථාවට ස්පර්ෂකයක් ඇන්දෝොත් මේ තමයි එතැදි බිත්තිය බිත්තියෙන්න්දල මනින්ලද කෝණය තමයි අපි කියන්න එතන්දිී ස්පර්ෂකෝනය කියලා මේක දැ මෙතනදී ගැටන ලක්ෂය බැලුවොත්තහෙම කොහොමද මෙන්න මෙතනයි ගැටෙන ලක්ෂය මෙන්න මේ ලක්ෂයේ බලන්න එතනට අපි වක්‍රතාවට ස්පාර්ෂකයක් ඇඳොත් මෙහෙමයිතියෙන් මේ ස්පර්ෂකය සහ බිත්තිය කියන්න මේක. ිත්තේදල මින ෝනය මහකෝනයක් පෙලාතියෙනු. ඉතින් ඒ නිසා මෙ එත් කිරීම කියන එක වමයි මේ වගේ බුගුලක් තරස්වදය බිින්ඳුවක් වගේ එකක් මේ විදියට පවතින්ද. ජලබින්දුවක් වගේක් මේවිදියට පවතින්දත් හේතුව පැහැදිලි කරමින් ජලය මගින් පීදුුරුතෙත් කිරීම වගේ කතන්දරයක් අපිට ඇැත්තගේ අවස්ථාවක් පැහැදිලි කරන්න පුළුව. ඉතිං ප්‍රෂ්ිකාආතතියේ සම්බන්ධ. අවත් ඇදගත් දෙයක් අපිට කතා කරන්න තියෙනවා එතමයි කේෂික උද්ගමනය කියන එක කේෂික උද්ගමනය කෙන අවස්ථාදි වට තේරවාද මෙන්න මේ රූපය ගටයින්දලා අරන්තියෙන්ද විශාල දෙෙස ඉහලට වැඩින්නු වනන්තරේක ගස් දේවධරගස් එෙමනත්ම් යිනස් වගේ වර්ගයක් පේන ආකාරයක් බ මේ ගස්සල පත්්‍රතියෙන්නේ පොළොවිඳල මීටර් පණහක් හැටක් ඉහලින්. ඉතිං පොළොවදල මේ පත්‍රවට අවශ්‍ය ජලය ඉහලට ඇදිියයාම සිද්ධ වෙන්න කොහොමද. ඉතිං එක කාරණ දෙකින් උතර විස්තර කරවා කෘෂ්ටි ගාතතිය කේෂික උද්ගමනයම විතරක් නෙවේ. පත්‍රවල උත්සවයදනය හින්දා පීඩන වෙනස්කමක් නිසාත් ද්‍රවය ඉහලට ගමන් කිරීම සිද්ධ වෙනවා මූලික වශයෙන් අපිට පෙන්වා දෙන්න පුළුවන් ඒකට කේෂික උත්ගමනය කියන එක ඇත්තරම උදව් වෙනවා කියන එක පයි ඒකට කේෂකත් ගමනය උදව් වෙනවා ඊට අමතර මෙතන තියෙන අපි සාමාන්‍යයෙන් භාවිතා කන පහණක් පහනක තෙල් මේ තිරේදිගේ උඩට ඇදිලා එන්නේ ඉසින්ම බාහිර බලපෑමකින් තොරව යි් කේෂක උත්ගම්මනය එතන දෙනවා කියලා සාමාන්‍ය සඳහන් කරන්න පුළුවකොම නමුත් කේෂික උද්ගමන අවස්ථාව කියන්නේ මිට මේ වගේ එක අපි දන්නා විදිහට හැම්බෙලේම ද්‍රවයක් භිත්‍යයක් එක ගැටෙන අවස්ථාව විදිනටන්ගේ ධාරය තුළ ධාරය ඔස්සේ ප්‍රෘෂ්ටික ආතති බල ක්‍රියා කරනවා ර මෙතනදී අවතල මාවකයක් ඇති කරමින් කේෂික නාලයක් මේ වගේ ද්‍රවේක අපි එක පහල කොට ගිල්ලනකොට නලේ ඔස්සේ මේ ද්‍රවය ඉහනට ඇදිියයාම සිද්ධ වෙනවා නලේ ඔස්සේ මේ ද්‍රවය ඉහරට ඇදියාාම සිද්ධ වෙනවා මේ ක්‍රියාව තමයි අපි කේෂික උද්ගමනය හැට හඳුන්වුව මේ කේෂික උද්ගමනය කියන එක මේ භාවිතා කන්න නලේ හරස්කඩ වර්ග පලය අනු අපිට වෙනස් වන්න දෙයක් එකැන්නේ මේ ද්‍රවමට්ටම අපි ගත්තොත් එෙම මේ වගේ උපාන්ගේක මේ වීදුරු නලවගගේ අස්සල තියෙන්නේ කේෂික නල මෙයාගේ අවම හරස්කඩ වර්ගපලයක් අරයක් තියෙ මෙයා ගීට වඩ කොඩ්ඩක් වැඩිට වැඩි කොඩක් වැඩ ේදයටතිනකොට ගොඩක් විශාල නලයක්ගත්තොත් මේ නලේ ද්‍රෝමට්ටම සහ ඒ විශාල හරස්කඩක් සහිත නලේ දරෝමටම එකම වෙඩෝන නමුත් මෙතනත් අපිට පයෙනවා මේේ ධාරය ඔස්සේ ඉතා කුදා ප්‍රමාණයක යි මේ ධාරයේ දී අවතල හැඩයක් තියෙන අවතල මාවගේක හැඩයක් තියෙනවා හැබයි ද්‍රවය ගුඩක් ඉහල ිහිල්ල නැහැ බලන්න මේකට සාපේක්ෂ ටිකක් නල හිීී වෙනකට පොඩ්ඩක් නිකං උුට ගිහිල්ලා හැබැ මේ නල කුඩා ්‍රමාණයේ නල අපට පේන මේ මට්ටමට සාපේක්ෂ මේ වගේ කේසි ගෙනනලය එක සෙන්ටිමීට කීපයක් ද්‍රවේ ඉහර නැගලා තියනවා මේකට හේතුව මොකක්ද කියලා බැලුව නලයක් තුළදී මේ ද්‍රවයට දන පෂ්ික බල බොම ලඟිින් ප්‍රබලනිස ක්‍රියා කරනවා ඒ නිසා විශේෂෙන්ම ඒක දෙකට ටී බැගින් මේගේ පරිදිය ඔස්සේ ක්‍රියා කරන දෙකක් ෆයියාටී කියන බලය මගින් මේ ද්‍රවය නලය දිගේ ඉහළට රැගෙනයා එහෙම රැගෙන යනකොට අවසානය යම් ස්ථානයකදඒ නතරවෙන්න ඕන එකට හේදුව තමයි මෙහෙම රැගෙන යනකොට මේ ද්‍රවයට බරක් ඇති වෙනවා ද්‍රවකදේ බරක් කියට තියන ෂ්ටිකාාතති බලය මගින් බැලස් කරනවෙලාවෙ සන්තුරණය කරන අවස්ථාවේදී තවදුරට මේ නලේ තුළ ද්‍රවේ ඉහලෑම සිද්ධ වෙන්නේ නැහැ ඉතිං අපි කියනවා මේ අවස්ථාවද්දී මෙතන නිදහස් ස්මාවකයක් ඇතිවෙනවා මේ නිදහ ස්මාවකයේ තුළදී ස්වර්ශකෝනේ බිින්දුුව අවස්ථාව අපි සලකව්වෝත් පුෘෂ්ටිකාාතති බල තියන්නේ නලයේ බිත්ති වලට සමාන්තරව සිරස්ස එහින්ද අපිට දෙකක් ෆයාට කියන පුෘෂ්ටි කා අතති බලය සිරස්ව ඉහෙනට තියෙන සපල බලය හැටියට සලකන්න පුළුවන් නමුත් මේ විදිහෙන ඉ්නෝ් කියන උසක් මෙයා රැගෙන ගියොත්ත එහෙම අපිට කියන්න පුළුවන් දෙකක් ෆයිට වලගේ සිපල් Mgවැට සමානයි කියල එතක වැැත්තරම මෙවෙතන ඉෂ්නෝ් කියලා මැනලා තියෙන්නේ සිද්ධන්තමය වශයෙන් මනන්නේ අි නැතම් පරීක්ෂණාත්මකවත් මනින්නේ. බේ මාවකේ පහල ලක්ෂයට තියෙන උස මුොද මාවක ය තැනනාපිට හරිියටම හිතාගන්න බැරි නිසා මෙතනති පොඩි එර එකක් කියයෙනවා කන්දය මන් කියන්න කොහොමද ඒර එක ගන්න කෙර දැන් සමාට ඔයාලට හිතල ඇති අපි මාවකේ පහලටනිගන්න නමුත් මේක වටේට අපි මේනතන නිරක් ඇන්දොත්. වෙන මේ ටික තියන වුට ත වෙටිට අගයක් ගන්න පුඩුවන් පි ිතා පහසේ. කොහමදක ගන්න කියලා ටීட்ட සමන බිंदந்துु අවස්ථාවති දෙකක් *යා RT වලාගේ என் සමාෙනවා ට විපුුල ට හෙනවත් දන්ඩමාව මට එඇහෙන මේ පොඩි දිිස්ටර්බර් එකක් වුණ සමවෙන්න මේ ඔව දැන්නන් ශයා වෙලා නැහැ මම අපහුෂයා කරන්නද මටව හරි ඉන්දිගේගේ ොඩ්ඩක් හදනකොට ඒ අතරවාරේ ශුටි මිට් එකයක්ක් වුණා පව් හොදයි අපි මංගිතන්න බොහොම පොඩි වෙලාවකෙන් අපි මේක අදත වැඩස්ථානිවර කරම නමුත් මේ යම් කිසි කියල වර්ගට අපි එවර නිසාමං මෙතන කියන්නම් මෙතැනදී ස්කන්දය ලෙස අපි තෝරගන්න ඕනෙන්නේ එච්නෝට් කියන උත්සක්ක සිලිින්ඩර ආකාර කොටස්සක උස පයියාර්ග ක් ක්් නෝට් කියල පි ගන්න පුලම් ගො හස්ත්‍ර වර්ග පපල ෆයියාර් වර්ග එච් නෝට් කියන උසිම් වැඩිකර පුොහම සිලිින්ඩරා කාර පරිමාවක් අපිට ලැබෙනවා ජලය ගනත්තේ රෝ සහ ජීවලින් බවැඩිකරගෝ ත්‍ර ජලය වගේ ද්‍රවයක කේෂික උද්ගමන උස පිළිබඳ යම් මිනිුමක් ගන්න පුළුවන් විශේෂම මේක ෆයිවලාගේත් තාර්වලාගේත් දෙ පැත්තෙ හැපිලගේ පුහාම අවසාන දෙකක්තිියට ආර් සමානය ඒ් නෝට් වරක් රෝජී කියන අවස්ථාව ලැබෙන. ඉන් අපි බොහෝවෙලාට මේවාගේ අවස්ථාවත් සලකන්න මේ නලේ ඉහල කෙලවරට සි බාධාවක් නැතිව ද්‍රවට ඉහෙන නගින්න පුළුවන් උපරිමුස්ස කියන අවස්ථාව අපිට විවිධ විදිහට මේකට බාධ ඇති කරන්න පුළුවන් අපි තුොත් ප්‍රමාණාවත් තරං හුසක් නැත්තම්න්නේේ නදනයට මොනවගේ අවස්ථාවක් ඇතිවෙයිද ඒවගේම අපිතුොත් මේක පීඩනය වගේ දේවල් වෙනස් කරන්න අපිට පුළුවන් එතකොට කොයි වගේද මෙතන අපි හැබෙලේම කතා කරන්නේ නිදහස් මාවකය හා සම්බන්ධව නිදස්මාවක හා සම්බන්ධෝ කතා කරුවත් අපිට දෙකක් තියට ආර් සමානයි එ්නෝට් වරක් රෝජී කියලා මාවකේ ඇතං කේෂක උද්ගමන උත්ස මේකින් ගන්න පුළුවන්ද්‍ර වේ පුෂ්ටි ගාත තිය දන්නවවාන් ැ අපට මේකින් පේන දෙයක් තමයි ෂ්නෝට කියනෙක උත්ත කරව්ෝ දෙකක් තිීබැදීම ආර වරක් රෝජීගන සම්බන්ධය ලැබෙන් තොර ගණත්වය කියනක ත්‍රවයට අදාළ නියතයක් ජී සහ පුෘ්ිගාතතියක්ත් එහෙමයි හැබයි ආ ආර් කියනක අපට පෙනස් කරන්න පුළුවන්. හරන හැරට මෙතනදී. අපිකරරි ආර්වලාගේ අඩුකරා ආර්වලාගේ අඩුකරනකොට නිදහස්මාවකේ නිහස්මාවකය ක අදහස් කරන්න මෙට මේ වගේ නිදහසේයාට තව ඔන්න යන්න පුළුවන්. තව ඔන්න යන්න පුුවන් හැබැයි ගහිල තියෙන නිදහස්සේ මේ දක්වා පමණයි. ඉති මේ කේෂක උද්ගාමන උත්ස කියන එක නනේ අරේ මත රන්දාා පවතිනාව කියලා අපිට පෙන්න්නන්න පුළුවන්. ඉතින් අවසන් වශෙන් මම කතා කරන්නන්නම් අද දිනට, මෙන්න මේක ඇයි ඒ තමයි වල හිතලා තියෙනවන කවදහර ද මේක ඇත්තරම අපේ සිද්ධන්ත වශයෙන් අපි දරුවත්තයක කතා කරන්න අවශ්‍යම නැහැ හැබැයි ආසන්න කිරීමක් කරලා අපි මේ උස විතරයි ගන්න ඇැබැ මෙන්න මේ උසවෙන්න මේ උසේ ස්කන්දය හොයාගන්න පුළුවන් ඒකට හරි ලේසි අපි ස්පර්ෂකෝනය බින්දුුව අවස්ථාව ගන්න එක ස්පර්ෂකෝනය බින්දු අවස්ථාව ගැන මං කතා කරන්න න්නම් පසුව ඒ වෙලාබේ මේ වක්්‍රතාවේ නලේ අරයට සමානවෙනෝ එහෙනම් මේ වක්‍රතාවේ මගින් අරියට අර්ධ ගෝලීය හැඩයක් මාවකේ ඇති කරනවා මේ ගෝලය සම්පූර්ණයම ගත්තො උඩ පැත්තට තයිත් මේ වගේ ගෝලයක් ඇති කරනවා කියල අපිට හිතන්න පුළුවන් ඉතින් අපිට ඕනැන්නේ මේකේ ඒච් කියලා සිලින්ඩර අකාර උසක ස්කන්දය ගත්තට බර සන්තුරනය කරන්න මෙට මේ මම් පට කරල යෙන මේ ස්කන්ද ගොටස ගත්තේ නෑනෙ කියලා හිතෙනවා එතනත් තියෙනවන යම් ස්කන්දයක් කියල හිතෙනවා ඔවු එතනත් යම් ස්කන්ධයක් තියෙනවා ඔන්න ඒස්කන්දය හොයන්න පුළුවන් අපිට මේ වගේ අප ඒග කිවොත් ස්කන්ද දෝෂය කියලා ස්කන්දයේ දෝෂය ඇතිවෙන්නේ කොහොමද මෙන්න මේ රූපය බැලුවොත් මෙතනලා මෙටැන්ට ආර් මොකද මේ ඇවිල්ල අර්ද ගෝලිය හැඩයක් තියෙන අපි උඩටත් මේ ගෝලය හැදුවෝ අපිට දෙකයි යා රුත්ස සිලිඩරාකාර කොටසක් ගන්න පුළුවන් දෙකයියාර උස සිලිින්ඩරාකාර කොටසෙන් අරය ආර්මණ ගෝලයක් අයිංකරපු හාම අපිට යම්කිසි ද්‍රව පරිමාවක් හබ වෙනවා උඩත් තියෙනවා කියලා අපිට හිත වෝ. ඒකෙන් භාගයක් තමයි මෙතන ස්කන්ධ දෝෂය ඇතිවෙන්. එහෙනම් මෙතන ස්කන්ද දෝෂය ගන්න පුළුවන් ඩෙටඇම් කියන එක පයියාර් වර්ග වරක් උස දෙකක්කාරවණ සිලිින්ඩරාකාර කොටසක ස්කන්දය. පයියාර් වර්ගේ වක් දෙකයියා රෝජී. කියන ස්කන්දය ඇර ගෙන ඒකෙන් අඩු කරන්න මේ ොට හිස්නෙ තුනෙෙන් හතරක් පයාර් ගනය වරක් රෝජී කියන ඇගේ මෙතන මට රෝජී දාන්න බැරි වෙලා ඔයාල දාන්න මේකට රෝජී දෙදීම දෙක වගේ. එහෙම නම් මේකෙන් මේ අඩුකරපාම අපිට පයෙනවා තුනෙන් එකක් ෆයාර් ගණය රෝජී තමයි මෙතන තිය ස්කන්ද දෝෂය එමනත් ම තන ස්කන්දය විතරක් ගන්න ඕන රෝජය වශ්‍ය නෑ රෝජවිතරයි අශ්‍ය ජීවශ්‍යනෑ. යි අන්නඒ විදියට අපිට පුළුවන් මේ කොටස ගන්න. සමීකරණය ලියනානම් දෙ එකක් පයි යා වරක් දී කියන එක සමානවෙෙන්නේ එම්Gී කියන මේකොටසේ ස්කන්දයට විතරක් නෙවෙයි එවෙන්නබ පුංචි කොටසේ ස්කන්දයට ත් එක්ක. එහෙම වනොත් එහෙම වනොත් අපිට අවසන් ප්‍රකාශනය මෙට මේ වගේ කියල පෙන්න්න පුළුවන් අපිට ගුරුපුරුදු සමීකරණය දෙකක් තියයටට සිම්පල් ලාර්කයන ඒස් රෝජී ඒසික උද්ගම්මනයට අදාළ සමීකරණ මෙන්න මේ කොටස්ස එකතු වෙනවා. මේ කොටස කියන්නේ කේෂ් ගනාලයේ ආර්යබෙදීම තුුණක් තමයි මේකට එකතු වෙන. තිම් බලන්ට මේ කෑල්ල එකතු වන්නට මේක තම ඉතාමත්ම නිවැරදි සමීකරණය. ඇබැයි සිම්පල් එච් කියන්න සෙන්න්ටිමීට පහක් හයක් විතරවන උසක් නම්. සිම්පල් ආර්කයන්න කේෂි නාලයේ දසම පහක් මිලිමීට විතර වෙනගයක් නම් එච්වලට ආර්බෙදීම තුනක් එකතු කිරීම. ලොකූ නිරවද්‍යතාවයක් අපිට ලැබෙන්න්නේ නෑැ කියන්න අප අත්තරම ආර්කෙනක ද මේ කෑල්ල අමතක් කරාට කිසිීම ප්‍රශ්නයක් නෑ නමුත් කෙනකොට හිතුුණො මේ කෑල පොච්චරදුගේ ලහො යන්න ඔන්න ජාමිතිකව අපි ඒස්කන්දය හොය එෙන ැති කතාතරා. ඉතින් මේ හා සම්බන්ධ තවකොට ස්කිීපයක් තියෙනවා අපිට අදට මෙතනින් මේ වැඩසටාන නතර කරන්න වෙනවා මකද ඊළඟ දේශනයට යන්න